තුන් සය හැට සමගින් සජීීව එක්වන්නේ. අපිට වුණු පොරන්දුව ඉටු කරමින් සෞඛ්‍ය අමාත්‍ය අපවිි ප්‍රවණ්‍ය රච්චි මත්මියය මීට මොහොතකට පෙර නැදිරයට පැමිණියා. අපි අයිබෝන් කියලා ඇමතිතුමය පිළිකක්. අයිබෝන් කලින්දු මහිතන්නේ අපි සාකච්ඡාවට අවතීරණ වෙන්න කලින් මහිතන්නේ කාලෙකට පස්සේ හම්ඹනාට පස්සේ අපි හතාවට අවතීරණ වෙන්නේ සැපදුක්වමසලා. මහිතන්නේ අවාශසනාවන්ත විදියට සංගත ඇත්ත එක මළ ටම සටන් කරමින් සිරි අවස්ථාවක ඔබතුමටත් සිද්ධ වෙනවා මේ වෛරසේ ආසාධිතයෙක් බවට පාත්වන්. මහිතන අද සංවාධ ඉතාම විශේෂයි මොකද මේ වෛරසේ වැළඳදිලා පූර්ණ සවය ලබා ගැනීමෙන් පස්සේ ඔබතුමී රූපපාහිනයේ සජීවී දේශපාන සංවාධයකට එක්වන්නේ මහිතන පළවෙෙන වතාවට. ඒහ ම මුලින් මහන්න ඔබ තුමට දැන් කොහොමද ඒ අදැකීමටකොඩ අවිස්තරක. වි ලොකුවට කියන්න දෙයක් නෑ හැබැයි බේරිච්ච විදිිය මටම ඉතාගන්න බෑ. කරපු පූර පින කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒ සඳහා කැපවෙච්ච සියලුම වෛද්‍ය තුමන්ල ඇතුළු ඒ සියලුම කාර බන්ලටයිඩියච් රෝහලයේ සියලුදනාට මගේ ගෞරවය පුද කරනවා. මරණ මංචකයේ දවස් ගානක් හෙටිය නිසා . කොවිදධහනවේ රෝගයෙන් ලංකාව මුදෝගණන්්ඩ මට කළ හැකි සියලුදේ කරනවා කියෙන අධිෂ්ඨානයෙන් ඉන්නේ. ඔබතුම දැඩිසත්කාරයක ප්‍රතිකාර ලැබද ඒ සඳහා ලබාදිය සියලුම ප්‍රතිකාර මටයිඩිය ශරෝවලෙන් ලබා දුන්න දැඩිසත්කාරයක කේ දවස් කණනාවක් ප්‍රතිකාර ලැබුව ජීවිතේ ගැන මොකක්්ද කියලා මුොද්‍ර පසක් වුණා මැරෙන බව දැන දැන මරණයට හිතහදාගෙන සෑහෙන දවසක් මැශන්වල හිටියා. මතන්නේය ඉතාම සවිශේෂි අදදැකීමක් බවට පත්වන් ඇදි ජීවිත කාලයේ කෙනෙක් ලබන භයනකත් දැකීමක් වුණත් කොහොමුණත් දැන් ඔබතුමිය යළිත් අමාතිදුරේ වැඩකටයුතු සිදුකරගෙන යන අපි සාකච්චාවට අත ීරනොවෙ. සාකච්ඡාව පටන්ගන්න කල්පනා කළේ සිංහල අලුත් අවුරුද්දට කලින් කාලෙට අවධානයමු කරලා දැන් ඇමැතිතු මේ ශ්‍රී ලංකා වාසිීන් සිංහල අලුත් අවරුද්ද සමරන්න පිවිසෙන්නේ දෛනිකව සමාජයෙන් රෝගීන් දෙසීයකට වඩා හමුුවෙන වටපිටාවක එන් පැහැදිලි අප සමාජය තුළෝවි වය පැතිරිලා තිබුණා එ වගේම අවුරුද්ධක පමණ කාලයක් මේ සෞඛ්‍යංශවලට පලපුරුද්ධ අධ්‍යාපනය ලැබිලා තිබුණා පිරිස එකරාශිවීම තුළින් පොකුරු නිර්මාණය වෙන්නට පුළුවන් කියලා. දැමේ අන්‍යන්න ඇයි අවරුද්ධට කලින් රට වැැහුව නැත්ත කියලා නෙමෙයි. නමුත් කිසිම සෞඛ්‍ය රෙගුලාසියක් තකන්නේෙ නැතුව. ජනතාවට සාපපුල ගිහිල පොරකන්න ඉඩදීම හරහා. තැබෑරුම්වල අබන්හල්වල ගිහිල්ල විනෝදවෙන්න රිසිසේ විනෝදශාරිකා දිවයින පුරා ගමන් කරන්න ඉඩදීම හරහා. මෙ මුල්කාලිඳං හොඳට කරගෙන ආපුූ කෝවිට් පාලනේ. ඉතාම අධූරදර්ශී ඉතාම බැරදි තීරණයක් ගත්ත කියලා දැන් ඔබ තුමිය පිළිගන්න නෑ ඇත්තරම කලින්දු මේ එකක් සෞ අවුරුද්ධට පෙර අපිට හිටියේ රෝගීන් සීය විතර ප්‍රමාණයක් ඒක ලංකාවපුරාම කියන්නේ ලංකාවෙන්ම වාර්තාාව වඋුණේ සීයයක් විතර ප්‍රමාණයක් විශේෂයෙන්ම රටක් පාලනය කිරීමේදී කොවි වසංගතයටම මුල්තැනදීලා අපිට රටක් ගැෙනිය ගන්න බෑ. මිනිස්සුන්ට යම් කිසි වෙලාවක මේ රෝගය යම්කිසි පාලනයකට ගත්තායි කියලා අපට යම්කිසි විදදිියක දැනෙන වෙලාවක ජනතාවට ඔවුන්ගේ සෞඛ්‍ය පුරුදු කොවිදදහනවේ නාරක්ෂාවීම සඳහා දැඩි ලෙස අප කියා තිබෙන සෞඛ්‍ය පුරුදු රස්තභාවය අත්සේදීම මුකාවරණ පැළඳීම එවැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ගමන් ඔවුන්ගේ සාමාන්‍යය කටයුතුවලටත් අපි ඉදදීමක් සිද්ධ කරන්න වෙන වහෙම නැත්තං ලංග මේ ලෝක වසංගතය අවසන් වෙන තුරුම. අපට රටවහලති යන්න පුළුවන් කමක් වෙන්නේි නෑ. ඉති නමුත් ඒක යම්කිසි විදිහක සෙනග වැඩිපුර රැස්වීමක් වනා. ඒත් එක්කම නොයකුත් කාරණ නිසා. බන් අවධානම කලින් දැක්කේ නැද්ද. මේ මේ ගැන වැටහීමක් තිබුණ නැද්ද මෙවැනි නිදහසක් ලබදුන්න්නම ජනාව හැස. ඒති කළිදවා කියන්න දැන් මේක පාලනයට ගත්ත ඇිය ගත්තත්. දිගටම රට මිනිස්සුන්ට සම්බන්ධයෙන් රටය මිනිස්සුන්ට කිසිම නිදහසක් දෙන්න නැතුව ඉන්න ඕනි කියලද නෑ අපි මිනිස්සුන්ට කියන්නේ. රට හලතියන හැයි මෙහම හැමදාම අපට රට වහල තියන්න බෑ යම් කිසි විදිහක රට ඇරීමක් සිද්ධ කරගන්න ඕන අපේ ඉතාම හොඳ තත්වයකට රට පත්වෙනකොට. ඒ ඒ අවස්ථාවේදී ජනතාවත් යම් කිසි වගකීමකින් හැසිරන්්ඩෝඩි ඒක යන්නේ සිංහලවුරුද්ධට කඩේට යනවායි කියන එක එක දිගට පොදිකකා පොරකකා ෆේස් මාසත්දා ැතුව දුරස්ථභාවයක් තියාගන්න නැතුව ඉහම අපේ රටේ ජනතාවට එහෙම හැසිරෙන්න්න බෑ මේක තනියෙන් රටකට පාලනය කරන්නත් බෑ. ඉවගේම රටක් විදිහට ගත්තම එක දිගටම රට වහල තියාගෙන මිනිස්සන්ට එලියට පහිට දෙන්නතු තියාගණඩත් බෑ. නමුත් දැන් ඇමත්තුමේ ඔබතුමියට දේශපාලනය දීර්ඝකාලීන අදැකීම් තියෙන චරිතයක්. අපි රටේ ජනතාවගේ චර්යාවන් පිළිබඳව ඔබතුමයට දීර්ඝකාලීන නිරීක්ෂණයක් තියෙනවා. අපි ත්‍රස්ථවාදය ක්‍රියාත්මක වෙන කාලේ ගත්තත් බෝම්බයක් පිපිරිලා. ාගයක් ඇතුලතඒේ බෝම්බය පිපිරිච්ච තැන බලන්න යන නකොට්ටායක් ක අපෙරට ඉන්න. සාලාව යුදහමුදා කඳවරේ පිපිරීමුණට පස්සේ. මේ පිපිරීමෙන් තැන තැන විසිරිලා තියන ද්‍රව්‍ය. රත්වෙලාතියන ද්‍රව්‍ය අලංකාරයට තියන්න නිවස අරන්ගිය ජනකොට්ටාසයක් කබෙරට ඉන්න. මෙ මඇතකම සිදුවීම. ගිනිගන්න නැවක්්‍රස්පල් නෞකාවේ අප ද්‍රව්‍ය අල්ලන්නට එපා කියද්දි මේ අප ද්‍රව්‍ය නිවසර අරන් යන්න බෙරලට එන ජනකොට්ටසයක් කබෙරට ඉන්න. මෙහෙම නිරීේක්ෂණයක් තියෙද්ද ජනතාවට මේ වෛරසයෙන් ඔ බොහොන් පරිස්සං වෙලා වෙළඳ සැල්වල යන්න කිව්ම අහයි කියල හි සිතීම ජන චරයාව පිළිමද අවබෝධයකින් තොරමටයුතු කිරක්නේ දැම හැමදාම කිසිම විදිියකට මිනිස්සුන්ගේ හැ යම් කිසි දිකට හැමදාම මේ රට තවුරුදු තුනක්විතර වහලතියන් ඕෝන කියලා හිතනවාන හෙම කතා කරන්න පොලා. රට රට වැසීම කියන සංවාධයට එද්දී. ට මුලුවින්ම වසා දැමීමක් සම්බන්න්නම අප යෝජන කරන්නන්නේ රෙගුලා ගැසට කලලා ඔබතුමියලා විම ගැසත් පත්්‍රයයක් නිකුත්තලා තිබුණ අපි දක්න ගැස ක්‍රියාමක වෙනවා වෙලල් ස්සන මීටරඒක දුර අපි දක්කන මහිතන් අප ප්‍රේක්ෂකව න එක ම ඒක ජනතාවගත් යම් කිසි වගකීමක් තියනවා තමන් ඒ හැසිරේදී තමන්ගේ චරය අමුගො රජයකට විතරක් පාලනය කරගන්න වන් මම ගැසත් පත්්‍රයක් ගැහවා මේ මාස්කෙ දාා නත්තං දුරස්ථ භාවේ තියා ගන්න නැත්තං රුපියල් පන්දදාහක දඩයක් දාලා ඉති ඒ අනුව තමයි නීතියක් බට පත් වෙලා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඒ ගැසට් පත්්‍රය ප්‍රකාශයට පත් කළට පස්සේ ඒ අනුව තමයි දැන් පොලිසියට බලයක් ලැබිල තියෙන්නේ මේ සම්බන්ධයෙන් නීති කඩනයව අත්තරංගුවට ගණ්ඩ ති මේක කල් නින්දු මෙෙම තේරුම් ගණ්ඩ ඕනි දැන් කොවි රෝගය මර්ධනය කරන්න අපි යන ක්‍රියාවලියයේදී මේො කොවි දහනවය බෛරසය. මේක තනි පුද්ගලයකුට විතරක් එයාගේ ජීවිතයට පමණක් තර්ජනයක් වන වෛරසයක් නෙවෙයි. මෙය සමස්ථා ආර්ථිකය බිධදාන්න පුළුවන් වෛරසයක් සමස්ත සෞඛ පද්ධ තියබිඳ දාන්න පුළං වෛරසයක්ඒවගේම විශාල මරණ සංඛ්‍යාවකට ගන්න පුළුවන් වෛරසයක් ඉතින් මේ හැම පැත්තක්ම බලලා තමයි අපට මේ මේ තීන්දු තීරණ ගැනීමට සිද්ධ වෙන්නේ තමයි වැඩේ කොහුණත් අපි අවුද්ධෙන් එහ පැත්තටාවට පස්සේ. අපේල් දහා අට අවුරුදු නිවාඩු අවසන් වෙලා අද වෙද්දී දින හතලිස්හතරක් ගත ලා තිය අෑමත්තුම. හතලි සතර ඇතුළේ මේ තුන්වැනි රැල්ලේ ආසාධෙතිීන් සංඛ්‍යාව අසූ හදදහස් අටසිය විසි දෙකයි. දින හතලි සතරයි. දිනා හතලි සතරයි තුළ සිදුවවෙච්ච මරණ සංඛ්‍යාව අටසිය තිස් නමයක්. දැන් ආණ්ඩුව වරදිින් හෝ ජනතාවගේ වරදිින් හෝ මේක කාග වරදුණත් මේ වෙද්දී මේ වගේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා දයෙන. මේක වගකීම කවද බාරග. අප මේක තේරුම්ගන්න ඕනනි මේ විදිහයට කලින්දු. මේක ලෝක වසංගතය මේක ලංකා විතරක් තියෙනවසංගතයක් නෙවෙේ. මේ වසංගතය ලෝකයට මීට වුරුදු සීක විතරස්සල්ල විල් තියෙනන. නු ලෝකේයටම බලපානුවිදට. ඊට පස්සේ දැන් ආපහු මුළු ලෝකයටම බලපාන මේ ලෝක වසංගතය ආපහු කොවිදහනේ විදියටට මේ ලෝක වසංගතයක් ඇවිල් තියෙන. එතකොට මේකේ වගකීම කාට පවරනවද කියනවට වඩා. රටක් විදිහට අපි ගත්ත ක්‍රියාමාර්ග. අනික් රටවල්වලට සාපේක්ෂව මේ කොවිද්ධහනවේරූගේ මර්ධනය කරන්න අපි ගත්ත ක්‍රියාමාර්ග අනෙක් රටවල් වලට සාපේක්ෂව කොයි ආකාරයෙන්ද කියන ඒ දත්තත් එක්ක එහෙමනත්තං ඒ සාපේක්ෂ අගයන්න එක්ක තමයි අපි බලන්න ඕනනි අපි මේ වැඩේ වගකීමක්ින් තොරවගටයුතු කරලා තියෙනවාද. හම නැත්තම් මේක මොන වගේ තත්ත්වයද්ද කියන එක අපි බලන්න ඕනි මේ එහෙම නැතුව මේ සාපේක්ෂව ලෝකයේ අනිකරටවල් එක්ක බලන්නේ නැතුව මේ ලෝක වසංගතයකදී ඩිකං. නිරපේක්ෂව නිකං මේක වගකීම කාටද කියලා අහන මම හිතන්න එක සාධාරන්න නෑ. ැ සාමාන්‍යෙන් දැම් බලන්න මේ කොවිදධහනවය වසංගතය මම අර මුලින්ම කතාගරා වගේ මෙ ඇත්තට ලෝකයේ සෑම සෞඛ්‍ය පද්ධතියකටමටඇක් කරා. මේ වසංගතයේ කාරණ දෙකක් තියනවා මමකෝ වගේ අර තනි පුද්ගලයකුගේ ජීවිත තර්ජනයකට මරණයකටාපු වෛරසයක් නෙවෙේ සමහරයව එම පුදගලයකට හැදිලා මැට්ලෑ නොේ මොක් කරරි ගත්තොත්. ඩගුවගේ එකක් වුණනත් එහෙම නැත්තං ඊළඟට එවැනි යම් කිසි වෙලාගට හැදිල මැරල යන්නත් පුළුවන් සංගමාලය කියනවා ඒ වගේ දේව නමුත් මේ කොවිද්ධහනවය වසංගතය මෙ කාරණ දෙකක් ලෝකයට බලපෑම්ක නොනැත යම්කිසි රටකට බලපෑම් කරනවා. එකක් තමයි ඒ සමඒ ඒ රෝගෙන් කොවිදදහනවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳවටටනවා. අනික තමයි රටේ ආර්ථිකය බිඳවටට ලෝක හැම රටකට කොවිදධහනවේ ගිය එක මේක සාධාරණම බලපෑම සමහරටවලට වැඩියෙන් බලපෑවා සමහ රටවල් වලට අඩුවෙන් බලපෑවා. ඒ රටවල් ගත්ත ක්‍රියමාර් ගණනු. ක්‍රාමාර්ග ක්‍රියාමාර් ලෝක වසංගතයක් විදිහයට මේ වරසේ විදියට තමයි ක්‍රියාක් කලේ ලෝකෙ හැම රටගන ඉන්නම පොඩි පැදිලිකිීමක් මුලදිම කලොත් හොඳ ඉ කියල මංහිතනා කලද. එතකොට මේ රෝ වෛරස් එක උත්සන්න වෙන ප්‍රමාණය කොච්චරද කිව්ව. සමහර වෙලාවට යම් කිසි රටක තියෙන සෞඛ්‍යපද්ධතිය තිය බෞතික සම්පත්තික මානව සම්පත්වලට දරාගන්න බැරි ප්‍රමාණයට මේක උත්සන්න වෙලා ඒ භෞතික සම්පත්සා මානව සම්පත් බිඳ වැටටනෝ. ඒ වගේම එහෙම ගත්තත්. අපට වඩා දියුණු, සෞඛ්‍යපද්ධතියක් තියෙන, අපට වඩා දියුණු අධ්‍යාපන පද්ධතියක් තියෙන,ඒවගේ බෞතික සම්පත් ප්‍රමාණයක් තියෙන, ඇමරිකාව වගේ රටවල්. එංගලන්තය වගේ රටවල්. යුරෝපය වගේ රටවල්. එමනත්තාං චීනය ඉන්දියාව් වගේ රටවල්. මේ හැම රටකම සෞඛපද්ධතිය ත් ඔබ සෞඛ්‍යපද්ධතිය විශාල් ලෙස බිඳ වැටුණු. අපේ රටේ විතරක් නෙවෙයි. එවගේම ආර්ථික වශයෙන් ගත් තවත්. මේ වසංගතයෙන් ආර්ථිකයට කරන බලපෑම. මම හිතනවා සෞඛ්‍ය පද්ධතියට කරන බලපෑම වගේ නෙවෙයි රටක ආර්ථිකයක් බිඳ වැටුණා. මේ වෛරසයෙන් රටක ආර්ථිකයකුත් බිඳ වටනවා. රටේ සෞඛ්‍යපද්ධතියත් මිඳ වටනවා. ලෝකෙ හැම දියුණු රටකමත් ඒ තත්ත්වය ඇති වුණා. ඉති ඒක නිසා මේක මේ වගකීම කියනවට වඩා මිහි ස්භාවය. අපි අතේරුන් ගණනයක තමයි කියන්නක මේ. කමික ෝ නිෂ්පාධනය කරපු අයිරසයක් කියලා කියනවා නැත්තම් මේ අවියක් විදිහට පාවිච්චි කරනය කියලා එකක නොයෙකුත් එෙනගෙන මොන කතන්දරය කොහොම කවරු කිව්වත් මේ අපි මේකෙදී කල්පනා කරේ පුළුවන් තරන් මරණ සංඛ්‍යාව අඩු කරගන්න. ඒ වගේම අපේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන් නැතුව ආරක්ෂා කරගන්න ඒවගේම ආර්ථිකය බිඳ වැටෙන් නැතු ආරක්ෂා කරග මොකද හෙම්බිරිස්සාාව නොෙකුත් බෛරස්සෙන ලෝකේ තේෙන වයිර සුත් ලංකාවට හල්ල තිර ලංකාවේත් වරිසෙන හැරසන පෙළහෙනවා. ඇ ඒක නෙවෙයි ප්‍රධාන ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නය මිනිස්ව මැරෙන්න්නතුව බේරගන්න ඕනි මේ ලෙඩේ හැදිච්චායගෙන් සියට අසුවකට විතර කිසිු ලෝග ලක්ෂන න ෙඩට තේරනෙ න ට ෙේ යෙනවා. ඇ ඔබතුමීලගේ පරමාර්ථය මේ වෙද්දි සාර්ථක දැයි මැයිමාසය තුළ තමයි. අපේ රටේ සිද්ධවෙච්ච කෝවි් මරණ අතරනි සහට පනස් දෙකක්ම සිද් වෙන දදි මරණ සිග්‍රය නිහලෑම තිය ඕ නඒ එක හරි සංක දැම් ම කියන්නේ දැන් හරි අපිහෙන් බලවු මට සංක්‍යාව ගත දැම. අපි මේ ආර්ථිකයත් බිඳ මේ ආර්ථිකයයි මේ කොවි ව සංගතයෙන් රටේ ආර්ථිකයට කරන බලපෑමයි ආර්ථිකය බිඳවට්ටවන්න කරන බලපෑවයි අපේ සෞඛ්‍ය පද්ධතිය මිඳවට්ටන්න කරන බලපෑමයි මේ මරණ අනුපාතියයි මේ සියල්ලම එකට වැලි ලතියෙන් මේක වෙනවා පිට ගන්න වෙ ඇතැ සමහරුන්ට කියන්න පුළුවන් මේකේ එකක් කරගෙන සෞඛ්‍ය අන්සේ මෙහෙම කලා නං මේක අයිඩියල්ම එක මේක තමයි ඇයි හෙම කළේ නැත්තේ කියලා මෙවා හන්න පුළුවන් කාටහරි එහ හෙම විපක්ෂයත් අපෙන් හනෝ. ඇයි මේ කැනේ සෞඛ්‍යන්සය වෙන ඔක්කොම අමත කරලා දාලා එකක් කැරගෙන ඒක අයිඩියල්ම වැඩේ කළේ නැත්ති යි කියෙන. එහෙම කරන්න බෑ රටකට. මේ සියල්ල එකට බැදිි ලතියෙන්. එතු කොට මේ සියල්ලම පවත්වාගෙන යමින් තමයි අපිට මේ කටයදන් ඔය ඔබතුමාකි වුවනේ මරණ සම්බන්ධි බලන්න දැන් ලෝකයේ. ප්‍රධානම දදේවිදේ ඩක් ඇදි මිනිෙක් සනිපූනට ප්‍රශ් ප්‍රශ්නයක් නෑන ම ිසාක් වගක ඇදිල සනිපනවාන මු ධනන්න ැතන බන්ට කොවි යනගගේ ැදිදල සනිිපනවාන සිහට සුවෝට රෝග ලක්ෂ නත්තම් ප්‍රධානදේ මරණන තට ඒ එන්න අපි බේරගනු දැන් ඒ ලෝක ඒ ගත්තෝ ඇමරිකාවේ මිලියනයකට මරණ එක්දා සටසය තියක් සිද්ධ වෙලා තිෙන. ඒවගේම ඉන්ඩියාව මිලියනයකට මරණ දෙසිය තිස්හයි. ලෝක ජනගහනයේ දී මිලියනයකට මරණ හාරුසිය පණස් සයක් කාරසිය පනස් සතන් ඉංගලන්තයේ ඉංගලන්තයේ මිලියනයකට මරණ එක්දා සටසිය හැත්තෙ තුනයි කැනෙ යුරෝපයේ බොහුයි රටවල්ලල අධුම ගානයේ මිලියනේකට මරණ දාහක් වෙලා තිය දැ දැන් ඔබතුම ලින් හිය එතකට ලංකාවගත්තු. ලංකාව කලින්දු මිියන එකට මරණ හැටහතයි වෙලාදේ. එතකොට මං මේ කියන්නේ චීනේ මිලියනය එකකට මරණ තුනයි සිද්ධවෙලා චීනය දත්තේ මංකාව නැහැ. මේ වැ ඉ ම මේ කියන්න. එතකොට අපට ලංකා අංකාවට වඩා විශාල දියුණු සෞඛඛ්‍ය පහසුකන් තියෙන. ලංකාවට වඩා හැම අතින්ම දියුණුයි කියන. මේ රටවල්වල ඇත සාපේක්ෂව අපේ රට, මේ ආකාරයට මෙවැනි අඩු සංක්‍යාවක පවත්තගෙන කටයුතු කරගෙන යනකොට. එතකොට සාධාරණ නෑනේද අපි අසමත් කියල කියනෙ. ඇමතුමි දැන් අපිට රටවල් සාපේක්ෂ මෙහම මේ රට අපිට වඩ මරණ සිද් වෙලා තිෙනවා මේ ට අපිටඩ මරණ සිද් වෙලා තියෙනො කියදී ලක සිතේ මේ තවරටල් අරන් අපිට කතරන්න තුලන් ට අපිට වඩ මරණ අඩුවෙන් සිද්වෙලා තියෙන මිියන එක ය අනුපත අඩුයි කියලා. නමුත් මේ නැතිවෙන හැම ජීවිතයක්ම ජීවිතයක්. මේ හැම ජවිතයකටම ඔවුන්ගේ ආදරනීයන්නන්න ඒන්ද මේක විටපස්ස යන කතා ඔබතුම අර මුලින් කිවගේම සංවේදිී දැන් වන්න රටවල් ගැන ඔබතුමිය කරන්න ම කිය කාෝය ප්‍රාතිය ස්්‍රලියයා වික්කෝරිය ප්‍රන්තේ පසගේද කෝවිඩ්ඩාසාධතින් හදදෙනෙක් හඳුනාගන්නවා. උන් ඉක්මනින්ම සංචරණ සීමාදාලා ප්‍රාන්තිය ලොග්ඩවන්් කරන්න කටයතු කරන අදවෙදි චීනය ඔවුන්ගේ ආසාධතින් විසිහය දෙනෙක් නව ප්‍රබේධයක් ආසාධනය වෙලාතියනගේ ලොවන් හඳුනාගන්න. එන්න කරන නිතාම සාර්ථක කරලතින් ටක් නමුත් ඔන් නැවතත් සංචරණය සීම ගැෙන කඩිනම් සංචරනණ සීම ගැන සසාකච්චාන්න කල ල් අමත කල්ලා ැ රටල මපේක්ෂල මේ ප්‍රශ්න හරියට තේරුන් නෙම කියන්නේ අපි ලොග ඩවුන් කරනවා කියන එක මේ රට වහනවා කිය එක නෙමයි කරන්නද අපිත් අපිත් එහෙම කලානි අපිත් ස්කෝල ෑරිියනේ අපි විශ්ව විද්‍යාලෑැරිියනේ, අපි ෘතිය පුහුණු මධ්‍යස්ථාන ැරියනේ ඒම නැත්තන් ෝකේන ්‍රනිෙන්ට සප ැරියන අපි ගම්මාන වැැහුවා. අපිත් එක රෝගිය කම්බවුනාම ඒ රෝගයාගේ තියෙන සියලුම කටෙක්ස් ෙවල්වලට දාලා ගෙවල්ලොලින් එලියට බහින්ද දෙන්නඇතුව නිරෝධයනය කර. එතකොට ඒ වගේම සමහර ගම්මානවල හම්බවුනාම ඒ ගම්මාන වදාළ ග්‍රාමසියා වසම් ගම්මානයට වඩායාට ගිල්ල ග්‍රාමසිය වසං වැහවා. තොර මේ හැම එකක්ම සංචරණය සීමාකිරීමක් නැත්තං අපි ගත්ත ක්‍රියාමාර්ග තමයි. හැබැයි මේක තේරුම් ගන්නෝනි මේක මේ ලෙඩේ ස්භාවයක් තියෙනවා. ලෙඩේ ස්වභාවේදී මොකක්හරි ඌරුවේ තියෙන පිනකට මාව බේරනාට ලෙඩේ හැදිලා අමාරුවෙන්න්න ගියාම සමහරු කියවා මේ ඇම්ියලන්සගේද ස්පරිතාාවලට කියනකට මැට්න කියලා. ඒ ලෙඩේ හැදිලා ඒ පුද්ගලයා තමන් ගැනත් කිසිදු සැලකිල්ලක් නැතුව. රෝහලකට යන්න නැතුව කැහැ ැ දෙටවවෙලා හිට කීවෙනෙක් මදන්නවාද නැති වෙච්ච. ලෙඩේ තියනවා දන්නවා පොඩ්ඩක් ැහැනවා හුස්මගන්නත් බෑ හැබැයි යන්න නෑ. ඉති මේකදී අපට අපේ ලෝකයේ අනික් රටවල් දියුණු රටවල්වල තත්්‍යත් එක්ක බල්ගොට මංකැ දියුණු රටවල් එක්ක බලනකොට අපිට මේකෙදි හැමවෙලේ අපි තේරුන්ගන්න ඕනනි මම කියපු කාරණය සෞඛ්‍ය බිඳ වැටුනගගේ මේ රට කාර්ිකය බිඳ වැටනුත් ිසිCR වලට දාසකර ලක්ෂාට සීයක්යන මේ. මේ රෝහල් තනන්න මේ දැඩිසත්කාරයක හදන්න මේ ඔක්සිජන් ප්‍රමාණය ගේන්න මේ පිසිර් මශන් ගේ මේ සියලු කටයතු කරන්න රට ආර්ථකයකුත්තියෙන්ඩුව. ති රටේ ආර්ථකය සම්පූර්යම වට පසේ සෞඛ්‍යයක්ක් කියනක තාරන්නේ රටේ ආර්ථක වට පසේ සෞඛ්‍ය මකට බලන්නවොන් ඒ විියුක්තුව ගන්න බෑ කල්ලින්ද. දැන් ඔබතුමිය මේ කියන ආර්ථිකය රැක ගැනීම අරමුණින්. බොහෝ කාලයක් සංචරණ සීමවලට අද මේ පනවා තිබෙන සංචරණ සීම පැවීම තොරව බොහෝකායක් කියිය උදාහරනණැක්කි දිට අපප්‍රල් මාස විසි එක් පැිද තමයි අපි රටේ පළමුුවරට දෛනික ආසාධීතින් සංක්‍යාව දහස එක්මවා වාර්තාවෙන්නේ එදායිඳම් අද දක්වාම මේ දෛනික ආසාදිීතිී සංකාව දහස එක්මවා අපිට වාර්තා මේ කරන්න ඇකක් දන්නල දැ මව කියන්නේ සංචරණ සීමාව කියන්නේ මුළු රටක් මහන එකක් නෙවෙයි ය යම්කිසි රෝගියක්ගේ. ගීන් අපි මුලදිම රෝගීන්ට සම්බන්ධ සියලුම දෙනා අපි ගිහි අපි කොරන්ටයින් සෙන්ටර් සොල්ට ගෙනනිච්චා. හරි දැන් අපි රෝගීන්ට සම්බන්ධයි කියන සියලු දෙනාම ගවල් වලට දාලා හන. එතකොට ඒගුල් ගෙවල්ල තියනවා ඒකුල්ලන්ට නිරෝධයන කට නිවසකි කියල බෝඩ් එකක් කලෝනො මුළු ගමටමද ඇනුන් දෙවා ඒොලට එලට බහහින්න බෑ කියලා. එතුකොට නමුත් එලෙස නිරෝධානයට ලක්කරන්න පුළුවන් ඇ මෙැතුම මේ පළමු පෙලාආශ්‍රීතියන් විතරයි මජන සෞඛ්‍ය පරික්ෂක කරන්ගේ සංගමයගේ සංගම් මජන සෞඛ්‍ය පරරික්ෂක කරන් මේ අතාාර්ථය ගැන කතා කරන උුන්ට බලය ලබිලා තියෙන්නේෙ පළමු පෙලා ශ්‍රීතියන් නිරෝධායනයකිරීම සඳහය සඳහා පමණයි. තැන් දිනකට දහස්සකට වඩා අසාධතින් වාර්තාාවන්න එ ග්‍රාම නිලාරි කොට්ටාසයකින් නෙමයි මේ රට පුරා විහිලලා තමයි අප දක් දිස්ට්‍රික් සෑම දිස්ට්‍රි එකකින් පාහේම අසාධීතින් වාර්තා වෙන. දින තිස්ස එකක් ගත වෙනවා මාසයක් ගත වෙනවා ආණඩුවට සංචරණ සීම සම්බන්ධෙන් වන තිීන්දුවක්ගන්න මේ බෙල්ලට සිදවා අප බ්‍රාහමස වවසන් ලොක්්ඩව් මේ රටක් වහනවා රටක් වහලා තියෙනවා කියන එකම නෙවෙයි කාලින්ද. නමුත් මේ වසංගත රෝග විද්‍යාත්මකව මේ සංචරණය සීම කරනවාගගේෙන මාම ස්කෝලවහ කොයිකාලෙ විශ්ව විද්‍යාල යැව කයිකාල ප්‍රාමසියවසන්ලො අපි ලොක් ඩවන් කරේ නැත්ද. එක නිසා මේ රටක් වහනවා කියන තීන්දුවට එන්න ඉස්සෙල්ලා ගත යුතු බොහෝ තීන්දු තියෙනවා හැබැයි ඒ තීන්තු ගන්නකොට මේ එකට බැදිච්ච සියලු කාරණා හිතල මිසක් අයිඩියල්ම අයිඩියල් වැඩේමකක් දන්නවාද. සෞකයට තව ුරුද්ද කිතර මේ රට මේ විදිර වහලතියනක කිසිීම ප්‍රශ්‍රයන්නේ මේලෙඩුවන්නත් නෑ මකුත එහෙම ගන්න බෑ කලින්ද. පැහදිලි ආර්ථක සම්පූර්ණම අමතක කල්ලා සදාකාිකව රට පල්ගෙන යන්නට බැහැ මු දැන් ඔබතුම සංගතේදය පිළි ඳව කතා කරා මේ විද්‍යාත්මක බලද්දිී රටක් වහලා දාලා මේකාරණය කරන එක නෙමෙයි කළ හැකි එකම දේ කියල්. නමුත් අපේ රට ඉතාම කීර්තිමත්, ලෝකේම ඉතාම කීර්තිමත්, වෛඩස වේදය පිළිබඳව විද්‍යාඥනයෙක් වන, ලෝකයේ සස්වෛරසය මුලින් ම හඳුනාගත්. මාචාරය මලික් පිරිස් මහත්මයා සති දෙකට පමණ කලින් ප්‍රකාශ කරනා. දෛන්නිිකව මෙතරම් ආසාධිතින් සංඛාවක් වාර්තාාව වෙද්දි. සෑම පලාාතකිම ආසාධිතින් වාර්තාාව වෙද්දි. පලාාත් අතර සංචරණසීම පැනවීමෙන් ලැබෙන පලදාාහිතාව ඉතාම අඩුයි. එනිසා විද්‍යාත්මකව දින දාහතරක කාලයක සංචරණ සීම පණවන්න කියලා. දේ තුමා මේ ගැන කියන්න කලින් මජනෞඛ්‍ය පරික්ෂකවරුන් දිගින්දිකටම බිම්මට මේ යතාාර්ථය කිමින් මේ ඉල්ලන. ඉර පසි රටේ විස සංඥවෛද්‍යවරුන්ගේ කණ්ඩයම් එකට එකතු වෙලා ඒකාබද්ධ නිේදන ඉදිරිපත් කරමින්ඉල්ලන්න. ආඩ ඇහ නෑ න ඒ ම මලික් පිරිස් මැතිතුමා ඕක කියනකොටත් අපි රට වහලා හැබැයි අපි මේ සියලු සෞඛ්‍යන්සවල කියනොනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දවසක් කැර දවසක් අපි ප්‍රගිති සමාලෝජන රැස් ීන්ටය. ඒවගේ මම පෞද්ගලිකව අමතිවරයා විදිට කොලේජර්ස් ගෙනල්ල හම්බ වෙනවා. ඒ ඇැන්නේ හදරෝග විශේෂඥ වෛද්‍යරුන්ගේවරුන් ඒමනැත්තං නිවරෝ සර්ජන්ස් ලා එෙමනැත්තං කොමට ෆිිසියන්ස්ලා හමනැත්තං කලිනිශයන්ස් ලා මේ අය ගෙනල්ල හම්බ වෙනවා. ඒවගේම විවිධ වෘතිය සමිති ගෙනල්ලා කතා කර. දවස් දහායකට සැරයක් මම. අපේ අමාත්‍යශය තියන සියලු ෘතිය සමිති ගෙනල්ල කතා කරන.ඒවගේම විවිධ තෙක්නිිකල් කමිටී සපි කරන උදේ අටහාමාරටන්ගත්තන් රෑ කොල අමාර කනකක් වැඩ කරනවා. එහෙම නොකර නං අර ඇමරිකාවේ රිසර්ච්ච එකක් තිබුණේ ජූනිී හතර වෙනකොට ලෙඩ්ඩු තිස්දාහක්යෙන් නඕනි කියලා. මතකන උතුමාට කියවා මේ අනවිද පුලෝකතනයක් ඉදිරිපත් කරල තිබුණේ එහෙම තමයි හැබැයි එහෙම නෝනේ. මලි පිරිස් ඇතුම ඔය මත ඉරිපත් කරනොට අපේ රට මේ වහපු එකේ මුල් වකවානුව හිටියේ ගැනීම මේ වහපු එක දිගටම වහපු කලින් තුලින් ඇත් අලාස් අතර සංචරනසීම පමණයි ක්‍රාත්මකන අදහ මට යොමුමූ එච්ච වෙලාව බල්ලකොටක හරියටම කියන්නම් අපි ඉස්සල්ලාම මේක සංචන්න සීම පැනෙවූේ වෙසක් එකල්ලලා. හරි මේසක් එකක්ද හ අපි මේ සම්බන්ධින් ප්‍රශ පවිකාශය කරනවා දහටවැනිදා. පමාචාරය මලික් පිරිස්මාතයාගේ ප්‍රකාශය විකාශය කරන්න ට හරි අපි විසි එක්වැවෙනි ද පටන්ගත්ත එක තමයි මේ දිගටම යන්නෙනවා හරි එතකොට අපි මේ එතුමාගේ ප්‍රකාශය. එතකොට විවිධ වෘර්තිය සමිතිවල ප්‍රකාශ. ඒ සියල්ලම අප සල කලා බලල්ලා ඒවට ඇහුම්කන්දීලා? තමයි මේ එක දිගටම දැන් දින දාාහතරක් නේ දින දාහතක් දක්වා ගත්තේ. මම තුවා ප්‍රකාශය කළේ කවද කියෙක මම දන්න අපි විසියෙක්වැනි දැඳල පටන් ගත්ත පටන් ගැනිි ේෙක නිසා අපි ඒවට ඇහුම් කන්න නො දුන්න කියන්න බැහැ අපි විසිය ෆ්‍රයිඩේනේ වෙසක් එකට අහිිතයින්නේ දා හත්වනි තයි තීරණ එක මලික්ම පොෆෙස මලික් දා හත්වනිදා කිව්වා දහ අටවනි අපි රට වැැහුවා ඒක නිසා කලින්ද අප ඒ හන්නෑ කියලකෙක වැරදි දැන් ඊට කලින් දැමහශර මලික් පිරිස් මහත්මය කියන්න කලින් මම මේ කාරණය ඔබතුම මේ සාකච්ඡාවට සහභාග වෙන හිදහන්න බොහෝය එලි ඇවිල්ල කිව් මේ. දන හතරක් වහන්න ේ ශේ සඥ්‍ය වෛද්‍යවරුන්ගේ ංගම් කිව්වා රජයේ වෛදනිල ධහරන්ගේ සංගම් කිව්ව නමුත් හමුදාාපතිවරයා මේ සාකච්ඡාවල ඉදිරයෙන් මින්න කෙනෙක්. රටට කියපු කාරණය තමයි මේයි ජනාධිපතිවරයා ඉදිරියට ිහිල්ල මේ කරුණු මේ විදිර ඉදිරිපත් කරන්නේ නැ කියනකාරනය ඒ සත්්‍යයක්ද වු දැ ඇත්තරම අපි දාහත්වනෙ රට වන්න ඉන්දු කරන කොට දාහට වවෙ ප්‍රොස් මි වම මක විදදිටහෙමයි. එතකොඩට ඇතටම ජනාධිපත්තුමා මේ වනවිට බගේ ගන නිවැරදිවෙන් වනේ රැස්වින් හැට හතරක් තියල තියෙනවා. ඒ රැස්වීමේදී සෞඛ්‍යමමාත්‍යංශි බලධාරීෙන් සහභාගවෙනවා. සෞඛ්‍යාමාත්‍යංශය එමතිවරඇවිදින මමත් රාජ්‍යයමතිවරුත් සසාභාගවෙනවා. ඒවගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරී මහත්තරු සහභාගවයෙනවා. ඒවාගේම විවිධ කොලේජස්, නියෝජනය කරමින් වෛද්‍ය කණ්ඩායම් සහභාගයෙන. ෘතිය සමිති සහභාගවයෙන. තර ජනාධිපතුමා මේ තීන්දු ගන්නේ මේ තනියෙන් ජනාධිපත්තුමාට හිතන විදිහයට නෙවෙේ. ජනාධිපත්තුමා සතියකට අඩු අවු වශයෙන් මට. සැර එක සාමාන්‍ය සතියකට සමනින් සතියක්ක් විතර සතියකට එක ගත්ත කාලවල්තියෙන දිගගත්ත දවස්තියන තුනගස්තස්තියන ඒ ආකාරයට එතුමා මේ සියලුම කණ්ඩාෑම අපේ කොවිඩ් මීටින්ද එකේද ජනාධපත්තුමාමගේ ප්‍රධානත්තය තිෙන හමඉන්නවා. හැබැයි ඒ වෙලාවට මට හොන්ඳට මතගෙන. ඔය සමහර එක වෙලාවක නෙතර ඇතුළි ගතර එහෙම අහපුුවම. සමහරයට මම කිව්වා සමහර විශේෂක්ෂම නෝන මහත්තුරුන්ට කිව්වා මම ජනාධිපතිතුමා ඔබතුමලයා කියනදේ ඔබතුම කියලා කියන දෙයක් කරයි. මේක ස්පෙසිෆික ලිකියන්. කන්න ඕෝනිදේ කියන්. හරි එතකොටට ඒවගේම ජනාධිපත්තුමත් කිව්වා මේක හරියටම කියන්න කරන්න නඕනිදේ. ඉත්තන්න නොකයා. ල්ල කතා කරනක වැරදි. ඒ එකයි මංක න ජනධිපත්තුමා සෞඛ්‍ය අමාත්‍යංශය විදිහයට අපි මේකට නායකත්වය දෙනවා ඉවගේම හමුදාපතුමා කොවි මර්ධන කාර්සාධක බලකායේ ප්‍රධානය විදියට මේ කටයුතුවලට නායකත්වයදී සියල්ල සම්බන්ධී කරණය කරනු. ඉවගේම අතිකරු ජනාධිපත්තුවා. එතුමා ඇත්තටම කළහැකි සියලු දේ කර මේ කාරණය සත්‍යයක් ගෙනල් ඒ කතාගරන්නකොට එතුවාට කියන්න ඕන්න මෙන්න මේක තමයි වවෙන්න ල මේ ඇ ඇයි ඔබතුම මේ විශවාස කරන දිර සෞඛ්‍යංශ මේ විදිර ජනාධිපතිවරයා ඉස්සර වන්නට ංශ සෞඛ්‍යශය වංකිේ නොයකුත් කොලේජස් ොකුත් තුෘර්තිය සමිති මේ අදහස් පල කරපු පාර්ශ්වය පාශ්වන ද අපි තවුරට මේ සාචාව විදිරට ගෙනවා ැටි රමයක්ක් බද ඉක්ම න ල . නැ තුන් සය හැට සමකින් සෝ ැමත්තුමිය එක් අපි සාකච්ඡා කරමින් සිටින්නේ අපි රට වහනෙක් ගැන කතා බහ කලා පිCR පරීක්ෂණ සම්බන්ධයනුත් මේ ආකාරයටම ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ වන විට පිCR පරීක්ෂණ විසි දහස ඉක්මවා සිදුවන බබ තමයි අපිට වාර්තා වෙන්නේ නමුත් මේ පීCR පීක්ෂණවල වාර්තාවන් නමයක පමණ ප්‍රමාදයක් තිබුණ කියලා පසුගගේ දිනවල වාර්තාාව වනාා. නමුත් ඒ දින වෙද්දි මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් කියනවා මේ ප්‍රමාධය මේ වෙද්දි දින තුනක කාලයකට අඩු වෙලා තියෙනවා කියන කාරණය. යනු ඒ ඉතාම සාධනීය තත්ත්වයක්. නමුත් මෙහිතියන නරකතත්ත්වය තමයි දිනකට ලැබෙන PCR පරික්ෂණ වාර්තා සංඛ්‍යාව පහළ ස්දස දක්වා අඩු වෙලා තියෙනවා කියන කාරණය. තැන් මෙවැනි ආසාධති සංඛ්‍යාවක් වාර්තාාවන වකවානුව කඇමතිතුන්ිය. පිට මෙෙම වාර්තා ලබාදීම අඩු කරන්න පුළුවන්ද. කිසිසේත්ම අප පරීක්ෂණ කටයුතුවල ධාරිතාවය වැඩිකරගෙන වැඩිකරගෙන ගියා ඇරන්න අපි කවදාවත් පරීක්ෂණ එන්න එන්න මෙරටේ වැඩිකරගත්තා එතකොට එත නොව පැටෙල්ල තියෙන්නේ පාලුස්දාහක් රජයේ දදාහක් පුද්ගලිකන්සේ. ඇත්තරම මට මතකයි දෙදා විස්සේ පෙම්බරවාරි මාන්සිවෙනකොට අපට තිබුණේ ර යන්ත්‍ර තුනයි ලංකාවෙකලේ ටෙස්තුන් සයයි අද රාජ්‍යාන්සේ පර යන්ත්‍ර තියෙනව පනස්ස එකක් පෞද්ගලකන්සේ CRර යන්ත්‍ර දහනවයක් තියනෙන මුළු සංක්‍යාව CRර යන්ත්‍ර හැත්තෑවයි යනුව විසි පන්දාහ අපි කරගෙන යන. මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙනකොට රෝගීන් සංක්‍යාවේ කන්ටක්ස් ප්‍රමාණය වැඩි වෙනකොට එකරනත්ත රෝගීන්ගේ සම්බන්ධතා ප්‍රපමාණය වැඩි වෙනකොට ආශිතයෙන් වැඩිවෙනකොට මෙහෙමනි කලජු දැන් යම්කිෙසි මම රෝගියකුුණොත් ඒකන පුද්ලයා රෝගියයක වුණ තයාගේ ආශ්‍රිතයෙන් දහයක් ඉන්නවනන් ඒ දාය ගෙදර නිවාසන රෝධායනයක. දවස් දොළහකට පස්සේ. ඒ අය සමාජයට මුදාහරන්න ඒ අයිසිරුගනාගෙන් PCR කළ යුතු වෙන.ො දෙදාහ දෙදාහ දෙදහස් පන්සීය දෙදාහා ඔය විදිහයට එකතු වෙනකොට ඒ අයගේ ආශ්‍රිතයින් නිදහස් කරන්නම විශාල PCR ප්‍රමාණයක් කළ යුතුම වෙනවා යි නිදහස් කරන්න. ඉතින් ඒ නිසා යන්ත්‍ර තුනකින් පටන්ැරගෙන යන්ත්‍ර පනස්සේකට ඇවිල්ලා. දැන් අපි රජයේ දාසයදාහකුත් පෞද්ගලිකංශේ, අවදාහකුත් මුලුස පිසිCRර් සංඛ්‍යාව දේල් දිනපතා විසි පන්දාහකට අධිකවාපිකරගෙන යනවා.ඒවගේම හම්බන්තොට අම්පාර පොලොන්නරුව වතු පිටිවල වගේ. රෝහල් වල් සඳහාත් අපි පCR යන්ත්‍ර ඉදිරි සති හතරක් වගේ කාලයක් ඇතුළට අලුතෙන් අපි ගන්න බලාපපුරනුව. දැනට දරිතාව විසි පන්දහසක පමණ සංඛ්‍යාවක තියෙනවා කියලා කියදදි. ොච්චර සංඛ්‍යාවකින් ධාරිතා විහලනන් වන්නට හැකි. රජයේ ඒ පිකිවනේ රජයේ PCR පරිෂණ සංඛ්‍යාව පහළු සදාදා සෙදාහක් කියලා. මේක තව දහදාහකින් විතර වැඩිකරීම තමයි අපේ බලාපොරොත්ව තව සති හතරක් විතර යනකොට දැනට අපේ තියෙන PCR යන්ත්‍ර පණස් එක්ක. තවත් වැඩිකරමින් කටයුතු කරන්න අපි කටයුතු කරනවා මංහිතන්නේ අපට කරන්න පුළන් උපරිම ප්‍රමාණයෙන් පසි යන්ත්‍ර ලංකාවට ලෝකයේ තියෙන අඩු එකැන් හිගේ අත් එක් පිසි යත්‍රවල අපිත් මේවා පුළුවන් තර තරගයකින් ිලදී ඇරගෙන තමයි අප මේ කටයුතු කරෙන යන් හොඳයි දැන් ඔබතුමිය සඳහන් කරනවා වගේම ඇමතුමිය දැන් දිනකට ආසාධතින් තුන්දහස්සකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාාවෙන පසුබිමක. ඔන්ගේ පළමු පෙලා ආශ්විතයන් පස්ස දෙනෙක් ින්වා කෙලාපි නිර්ණයකරුත් එක්ක අයකුට. අ ඔවන්ව නැවත සමාජයට යමු කරන දිනේදී නිරෝධායන කාලසීම අවසන් වෙලා PCRCR පීක්ෂණ පහලොස් දහසක් පමණ මේ පළමුෙලා ආශ්විතයන්ටම යමු කරන්න සිද් වෙලා තියෙනවා. එනිසා දැන් එල්ලවෙන ප්‍රධානම චෝදනාවක් තමයි ආණ්ඩුව, සමාජයේ හඹු පCRර් පරික්ෂණ සිදුකිරීම නවත්වලතිනවා. ප්‍රායෝකිකව බැලුවම තේ තත්ත්වය කරන්න අපහසු තත්වක තියෙනවා. හැබැයි මෙවැනි තත්ත්වයක් එක් අපි හඳනා නොගත් පොකරු ගණනාවක් සමාජයේ නිර්මාණය වන්න ටවශ්‍ය පාර කපල දනවන්නේ දබි ඇැවෙම කලෙු දැගලෙඩ්ඩු එකක් අපේ ඇන්ටිජෙන්න් පරික්ෂණ, අහම්බූ ලෙස්ස රටේ විසි පන්දාහා කිතර දවසකට කරනවා. මේ වන විට. මේ වන විටත්. ඒ වගේම දැංේ තුන්දාහ කිව්වට දෙදාහා දෙදස් පන්සහිමණේ වනේ. ඉතකොටට අපි අහමුලෙසත් විශේෂයෙන් හැම රෝහලකම බේ සෝස්පිටලේකින් උඩ හැම රෝහලකට මෙන රෝගීන්ගෙන් දවසකට අවමගානයේ පසිCR පරීක්ෂණ දහයක දදහසිට පනදක්වා කරන්නෙ අපි කෙල්තිෙන ලංකාවේ යාාපන ඉඳදලා දකුණ ඉඳල හැමතැනකන. දැ පහුගිය සති දෙක ගත්ත. ඒ සති දෙකේ රෝගීන් වාර්තා වෙන්නේ ලංකාවේ බස්නාහිර පලාාතයි. ඒවගේ ගාල්ල මාතර ාල් රත්නපුර නුවර කුරුණෑගල. ඉතුර වා බොහෝම පොඩි රෝගීින් සංකයවත්තම තු දිස්ත්‍රික්ව වාර්ාව වෙන්නේ සමාර දිස්ට්‍රික්කල වාර්තාාව වෙන්න මනෑ ම ගැන පනහට උඩ වාර්තා වෙච්ච දිස්ත්‍රික්ක. ඒක කියන්නේ යම් කිසිදියක මෙහන් කවරරි ඉල්ල එතරට තුන් අතර දෙනෙක් ෙඩවුුණා ඒවගේතාවයක් ඇරෙන්ඩ ලංකාවේ හැම දිස්ට්‍රික්කයකම රෝගීන් විශාල වශයෙන් පෞගේ සති දෙකෙ පාර්තා වෙලා නැහැ එක අපි කියන්නේ මෙය තාම අපේ පාලනය සතුව තිබෙනවා දැන් ගාමන් ෆෙක්ටියක කොහයරි රෝගිය ආවම ඒ රෝගයා ඒ ගාමන් ෆක්ට්‍රිය එකේ තියෙන ඇඟලුම් කර්මාත ශාලාවය තියන ස්භාවේ මනු ඒ අය කෑම කන්නේකට ඒගොල්න්ගේ වැ සනිපාරක්ෂක පහසුකකාම් ගොලග රැකියාව ස්භාවයඒ සියල්ල ගත්තම ඒතන එතන ලොකු පිරිසට හැ දෙෙනවා තු ඒ දහස්ගනම් විදියට දවසකට දෙදාහක් එහම පේනෝ. දැ කොමනොතමතුම අපි දැන් මේ අශ්‍යතීන් හබායාම සහ උන් නිරෝධානයට ක් කිරීම කියන කාරණය වසංගතයක් පාලනය කි කිරීමදී තම බැදගත්නේ. මේ වෙද්දි අපිටට පළමු රැල්ලේදීගේ අර බුද්ධියංශය කිව්වා අපි ඇත්තටම වෛරසයටටත් වඩ වේගේ ගිල් අශීන් හබයන කියලා. අපි ඒත්ව ප්‍රාෝගකව දැක්කයිතම ප්‍රශස්තමටම පලවිනි රැල්ලේද මේ කටතු සිද්ද වන දැන්. අපි ඉතාම දන්නා හඳුනන තැන්වල පවා. පළමු පෙලා ආශ්‍රීතී සියලම දෙනට ිCR පරික්ෂණ සිද්ධවෙලා ැති අවස්සාාවක් තියෙනවා. ඒත් එම දෙවනි පෙළ ආශ්‍රිතයන් ඔන්ව නිරෝධයනය කිරීම ආශ්‍රිතීන් හබායාම මෙවැනි ආසාධීන් සංක්‍යාවක් එක් ප්‍රයෝගික නොව තත්වයක් ම ඇත්තුම ති. මෙහෙමයි. ආශ්‍රිතයයින් හබායම අපි අතෑරලනේ පලවෙනි එක කියන්න ඕනි කැ. අපි පළවනු ආශ්‍රිතන් ආශ්‍රිතයින් කියන අය. සමහරවෙලාවට එකැන ලෙඩාගේ පළවෙනි ආශ්‍රිතයෙන් ප්‍රමාණයගේ PCR පරීක්ෂණ සිද්ධ වෙන්නෙම ආශ්‍රිතයයින් හබාගිහිල්ල ඔවුන්ව හොයලා ඕවුන්ව ගෙවල්වලට සීම කරලා ඔවුන් ආය එලියට දානකොට තම බ ිCRයක කරන්න කො එහම තමයි දැන් PCRCR පරීක්ෂණ කරන්නේක් සිත් පිCRයක විරයි කරන්න. එතකොට ඒවගේම ඒ පලවෙනි පැල්ලෙදි ලෙඩ්ඩු හිටියද උන්ේ පනා සතයි ගම්වල එතකොට ඒවගෙනවෙනි දවසකට දෙදාහක් විතරයනකටන දීකයි තින තත්ත හැයි මේ කලින්දු තේරුම්ගන්න ඕනේ මම මට දැනෙන දේශහ මට සෞඛ්‍යාවත්්‍යංශය වැඩ කරලා ඒ තියන අදදැකීම් දැනුමත් එක්ක විශේෂයෙන්ම සෞඛ්‍ය වසංගත රෝග අංශය නිතිපතා කරන, ඔන්ගේ විග්‍රහයන්නෙක් සෞඛ්‍යමත්‍යන්ශේ අපට ලබා ලබා දෙන විග්‍රහයන්නෙක්ක මට හිතෙනෙ රටක් විදියට ලෝකයේ මේ අෞුඩ්‍ර එක එකක් කාවල් හරි ආවට ඒක එහෙමනං ඉන්දියාවගේ වෙන්නත් තිබුණනේ දවසකට ලෙඩ්ඩු ප්‍රෝකතනයන්නෙක් ආපු විදියට තිස්්ධාහත ලි්දාායන්නත් තිබුණනේ එෙම නෑනේ අපි ඒ තවමත් මේ කාශ්‍රිතිය ටි හම්බාගෙනකිහිල් ආශත්‍රිතියෝ ගවල් වලට සීමමා කල්ලා ලෙඩ්ඩු සියලු දෙනාම රෝහල් ගත කරලා සියලුම එකන රෝග ලක්ෂණ තිබුණත් යන්ඩ බෑැකි වුවවත් ඒේ සියලු ලෙඩ්ඩුන් රෝහල් ගත කරලා අපි මේ කර්ත්‍ය වසංගතයේ ස්භාවය තේරුම් ඇරගෙන මේ ලෝක වසගතයක් බවතේරුම් ඇරගෙන ලෝකයේ දියුණු රටවල් වලට කරන්න බැරිවෙච්ච දේවල් ලංකාවේ අපි සිදු කරමින් පවතිනා කියෙනක එකයි මට කියන්ති. කොම මේ වෙද්දී සක්‍රිය රෝගීන් විදිර මේ වන ටත් වෛරස ආසාධනය වෙලා සුව වෙලා නැති රෝගන් තිස් දෙ දහස් එකසි අසු හයක් අද රාත්‍රිය වන විට තිබ්බදත්තනවා පෙරටඉන්න. යනුව මේ සංඛ්‍යාවධ ාධනය මුකරද යමතුමේ බොහොම පැහදිලි අපේ සෞඛ්‍යපද් තියට ඉතාම පීඩනයක් එල්ල කරන්න පුළුවන් අංක්‍යයා. අපි දැක්ක පසුගේ කාලේ ප්‍රායෝගිකව රහල්වල ධාරිතාව ඉක්මවාගිය ඒනිසා සිද්ධ වුණනා අන්ර්ප්‍රතිකාර මධ්‍යස්ථා නික්මනින්ම ඉදි කරන්න. ැතියි අුත්ම ද්ත දැන ගන්න දැන් ෝහල්වල කීදනෙක් ප්‍රතිකාර ලබනවද අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානවල කීදනක් ප්‍රතිකාර ලබනවද රහල් ධාරිතාවය සම්බන්ධයෙන් මොනවගේ ප්‍රශ්නය අදදමේ වෙද්දිතිය ඔ දැන් සංඛ්‍ය ලේඛන දිගටවා හන ඔබතුවා හරි මාත් පොඩ ලෑස්ේලාති හරින එන හන පවත් පන්දන්න සංක කියල පමහිතුවය කලඳ කියලදන්නට තවටිකල් ලෑස්තිේලායින රෝහල් ගතව දැනට ප්‍රතිකාර ලබනාා රෝගීන් විසි පන්දා හාර්සිය තුනා. නිවැස්වල ඇත්තට තවදුරටත් අපි අද දවසේ ම මේ ඊය දවසට අප්ඩේට් එකග. එතකොට පන්සිය විසි අටක් තව රෝහල් ගත කළ යුතුව ඉන්නවා. අමාරුතාවය නැතු එකනෙමේ එකනේ අන්තර්ප්‍රතිකාරම අධ්‍යස්ථානයකත් නෙමෙයි රෝහලකත් හලකත් නෙවෙයි හැබැයි ඔවුන් රෝගලක්ෂණ පෙන්ව නැතියි ගැන මේ හැම කෙනෙක් එක්ම දුරකතනයෙන් සම්බන්ධ වෙලා ඕවනුත් සමහර වෙලාට කැමැත්තක් දක්වන වෙලාවක අපි පන්සේ විසියටටක්කින්න අපි අවංකව ඇත්ත කියට න්නේ. ඒවගේම රෝහලෙන් රෝහල් වලින් මේ වෙන කොට සුවය ලබල ගිහිල්ල තියනවා එකක් ලක්ෂ හලිස් නවදස් අට සිය විසිපහක්. ඒවගේ එච්චර් ඒ ඒ ඒ කරුණටික තමයිම ැයනුව මේ වෙද්ද අප රටේ රෝහල් පද්ධතියට දරාගන්න බැරි පීඩනයක් මේ තිස්තේ දහස්ෙකසි අසූහය නිසා නැහැ කියලද ඔබතුමිය කියන්නේ රෝහල්ල ඉන්නවා අපි රෝහල් ඉන්න එන්න රෝහල් ප්‍රමාණය වැඩිකරගෙන යන රෝ අතරමදදි මධ්‍යස්ථාන වැඩි කරෙන යන ඇත්තරම අපිට තිබුණ කලින්ඳු අයිඩියචක්ක විතරනන්නේ බෝ නොවන බෝවන රෝගය සඳහා ප්‍රතිකාර කරන්න තිබුණ IDඩචරු වල විතරයි. එතකොට එතැන ලෙඩ්ු තුන්සියකට ඩු ප්‍රමාණයක් තම එ ප්‍රතිකාර කරන්න තිබුණේ. ඉතින් අද අපි ලෙඩු තිස්දාකට වගේ ප්‍රමාණයකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට දවසගානය රෝහල් පරිවර්තනය කර ගනිමින් සෞඛ්‍යන්සය උොදාගනිමින් අපි තවම අපේ සම්පූර්ණ ශක්තිය යොදවලා රෝහල් පද්ධතිය ආරක්ෂා කරගෙන කොවි රෝගීනුත් රෝහල් වලට ගන්න ඕන අපිතා දැන් කොහුුණත් දැ ඇඳවල් කොච්චර තිබුණත් මෙ අට ප්‍රතිකාර කරන්න ඕනේ පුහුණු වුව තියෙන හෙදියෝ වෛද්‍යවරු සෞඛ්‍ය කාරය ම්ඩල දැන් මේ අවරුද්ධත් තිස්සේය ඒතාම ප්‍රශස්ත කාරය භාරයක් සිදු කරන. සුළු පටු කාරයක් නෙමෙයි සමහරයට දිවාරය නොබලා මේ රෝහල් වල සේවය කරන්න සිද්ධ වෙලා තියෙනවා දැ. දර්ඝකාලයක් තිස්ස මේ කර්තාවේ නියත වෙලා ඉන්න මේ සෞඛ්‍යංශ විඩාවට පත්වෙලා නේද අමාතතුමිය ඉන්නේ. ඔන්ගේ දහරිතාව මේ වෙදි ප්‍රමාණවදද මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මෙහෙම අයිදැන් රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඇත්තටමම අප අපි සෞඛ්‍ය කාර්ය මණඩල ගත්තොත් ඒ අය යම්කිසි ප්‍රමාණයක පංගාම මේ තොරතුරු බැලුවේ යම් සං්‍යයාලකන දත්ත නැතත් අපි ඔබතුගේ අවබෝධයෙන් කතා කරම් මේ වෙලාේ මහිතන ස්වා ගන්න තින පාසුවත්ක් අපි කළ හැකි හැමදේම් වගේ සෞඛ්‍ය කාරී මඩ්ලවල්ට කරනවා විශේෂයෙන්ම පියච්චයි මහතුරු එම නැත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකතු වන්න ඒවගේ ශේෂ්්‍ර නිලධාරී ඒ ඉන්න අයට සාමාන්‍යෙන් අතිකාල දීමට ශේෂත්‍ර ලෙධාරීට දෙන්නේ නෑ සෞඛ්‍ය අමාත්‍යංශ විදිියට ප තීන්දුවක්ගත් කැබිට ප්‍රිකාක් කැබිණට මන්ලට ඇරෙනෙගේම කැිට න්ල නුමතර පැකසිය පනහ අතිකාල දීමනාවක් ශේෂත්‍ර නිලධාරීට දෙඩ කොවිඩ් රෝගිය තියන විලාව. එවගේම නිවාඩු දින දීම අර විස්සෙන් එක දීමනාව කියනක ශේෂත්‍ර නිර්ධාරීන්ට අපි ලබා දුන්න. එවගේ විඩාව නැති කරන්නට මතකයි ජනතිවත්තුමා පලවෙනි රැල්ලි ඉරුනම්කුව මේ සෞඛ්‍ය කාර ණඩුවලටිහොට සලකණ්ඩෝන් ඒ අය විශාල් සේවයක් කළා අපි මේ අයගේ පවුල්වල ඔක්කොම අපි තරුපය හෝටල් වලට ගෙනනියම් කියල් ඒ සඳහා මුලින් ලකුණු දීමේ ක්‍රම්වේදයක් කරගෙන සියලු දෙනාම පාහේ අපි ඒ පවුල දවසක් පුල තරු ඒකට මටපතක විදර ජෝන්කීල් සාහිතනය අපට උදව් කළා තරු පහේ හෝටලේකට ඒ පවුල් හැම පවුලක්ම ඒ සෞඛකාරර්ය සේවේ සහයකයාගේ ඉඳලා විශේෂය වෛ්‍ය තුමාගේ පවුල දක්වාම තරු පහය හෝටල්ලොලට ඒ පවුල් ගෙනනිච්චා ටමතය මටපතක එක එක පවුල් එක තාත්ත කෙනෙක් කියනවා මේ දරෝ දෙන්නගේ කාමරෙට ගාට පස තාත්තා යම්ම ය විල්ල බදාාගත්ත කියෙන විල්ල වූවා කියලා අපේ අයිඩච්චගේ අධ්‍යක්ෂකතුමාට මගේ දරුවෝ මම කැනේ. ඒ අයි කවදාවත්ඒක පිඳලනෑ. අපි මේ සියලු දෙනා එන්නත් කරන්න පෙර. මේ සෞඛ්‍ය කාර මණ්ඩලය අපි එන්නත් කලා. ඉතිං එවැනි අපටත් කළ හැකිදේ ඒ අය වෙනුවෙන්. අපි සෞඛ්‍යමමාත්‍යංයක් ඉදිට ඉටුගල්ලද. ඉතාම හොඳයි දැන් මේ ඔබ ඔබතු මේ සඳහන් කරන්නේ මොනවගේ වරප්‍රසාදද මොනවගේ දිරිගැන්බීම්ද සෞඛ්‍ය අමාත්‍යංශය මේ සෞඛ්‍ය සේවකන්ට සිදු කලේ කිය මගේ ප්‍රශ්නය බවට පත්වවෙන්නේ. දැම් තිස් දෙ දහසකට අධික රෝගී සංඛ්‍යාවකට ප්‍රතිකාර කරමින් සිටින සෞඛ්‍යංශයේ ධාරිතාවය කළමනාකරණය කරගන්න පුළුවන්ද මේ සෞඛ්‍ය සේවිකාවන් ඇතිද. මේ වෛද්‍යවරුන් ඇතිද මේ ත්වය කලවුණ මේ යිදැ අපිට හෙදියන්න ඉන්න ප්‍රමාණය දැනට අපිට ඇති. ඒවගේම මම සෞක්‍යමතිවරයා වුණට පස්සෙත් අපි දෙදහස් පන්සියකට ආසන්න හෙදියන් ප්‍රමාණයක් සේවයට එක් කලාා. ඒවගේම තවත් දෙදහසක් ඉන්නවා අපේ අවසාන වසරේ ඉන්න අවසාන වසරේ ඉගෙන ගන්න හෙදියන් ඒ අය වනත් හෙදියන් විදිහට අපිට යොදවන්න පුළුවන්. අපි තාම ස්ටෑන් බයි එහමතියාගෙන නිසා සෞඛ්‍ය කවයිද්‍යකාරය මණ්ඩලය හෝ හෙදකාරය මණ්ඩලේ අඩුවක්ඒවගේ උපාදිගත්ත හෙදකාරය මණ්ඩලය ඉන්නවා ඒ ඇත් අපි සොයවටයද ඔය වගේම එකති ඉන්දුවක් ගත්තා මේ හෙදකාර මණ්ඩලේ පෝස් බේසික් කියල ගැන්න තමන් පස්්තාාත් සිිස්ත කෙනෙක් පෙන්න්න පුහුණුව ලබමින් හිටිය විශාල පිරිසක්. ඒවා අපි අයින් කලා අයිං කරලා ඔුන්න්න ආය රෝහල් වල සේවේට ඒ දෙෙව්වා. එවගේ වෛදරුන්ගේ සංගමය ජමෝ එක අපිට අපිත් එක සාගච්ඡා කරා කරලා කිව්වා වෛද්‍යවරු. විශේෂය වෛද්‍යවරුන් විදිහයට පුහුණුවන්න හුණුවගන්න අගේ අපි ඒ ඇත්තික කතා කරලා සබයිධ සංගම් එක කතා කල නවත්තල ඒ අය නැවත රෝහල් වලට ඇරිය. ඉති ඒ නිසා එවගේම පHචයි හැම කෙනෙක්ම සේවක කැටකරියක උගෙන ගන්න ෆයිනල්ියගේ ස්ටඩන් ස ටිකත් අපි ස්ටෑන් බයි තියාගෙන ඉන්නේ දැනට අපට ධාරිතාවයට අපිට කිසිම ගැටලුවක් නෑ අපට ඉන්න ප්‍රමාණය අප මංක කියන්නෑ මේ සීයට සියක් හරි කියල එකන අයිඩියල් ලයිසිුව එකකන සසා අතර දෙනෙක්කි බ්ඩු. බ දැන් අලුතන් අයිසි එකක් කාපුුවම ඒ අයිසිවකේ උදේඉන්දල රෑමෙනකක් සස දෙන්නේෙක් කොවිට ලෙඩා ගන ඇඳ ගව ඉන්ඩ බෑමකොද පිප එක ඇඳගෙන ඉන්ඩප. ඉදි එතකොටඒකුල වරකට ගැන සීමමිත වෙලාකට තමයි කොවි් ඩා ලඟට පප එක ඇඳක නැවිල්ලා ලේගන්න ටික ඒවගේම වැැක් ඉන්ජෙක්ෂන් ගහන්න ටික අවශ්‍ය පාසුකං ඩෙඩා හෝදනය එක ඉඳල කරනවාන. ඉදි එතකොට ඒ ඒක කරන්න හැබැයිඩිය ලයිසය එක ඉන්න නෑසැ ගහනම ඉන්න එකක් නෑ කොවිවා ැයි අපිටමට ෙදියගේ තියමග සිහිගේයක් තියෙන වයිද්‍යවරුන්ගේ තියම්කි හිගයක් තියෙනවා එක කොවිට් ැඩ ඉසල් අඇති ච් හිගියා හැයි ඒ හිගේ තියනා අතරේ කොවිට රෝග ඉට්‍රතිකාර කිරීමම් සඳහා අපි කිසිම වෙලාවක අඩුවක් දර්සස්ල නැතුව දස්තරෝරු නැතුව අපි හෙම කරල නෑ. ඔබට මතග ඇති ලෝකෙ දියුණු රටවලත්. ෆේස් මාස්ක නැතුව. මහ රහදෝ ඩිය ගත් ොවිඩ් ෝගීට ප්‍රතිකාරන්න හෙදියෝ වීඩෝ වීඩියෝ හදල අන්ඩ අන්ඩා කිව්ූ අපිට පේදුගවට යන්නෝනි මාස් එකක් නැතුව කියල්. අපි අපේ රටේ කිසිම හෙදියකට එහන න් පච්චයි මහත්තයකොට විතරක් නෙවයි අරේ දැම් මේ දවසල මේ දිලිවරි සැවිස්යන සහෝදරය ඉන්නවානේ ඒ සහෝදරයොත් පපි ඇඳගෙන දැ හවා හවා අපේ රටාපි නඩත්තු කරනවා ඔබ ම බොහොම සානුකම්පිතව. හෙදියන්ගේ ප්‍රශ්නදිහා බලන නිසා. පසුගේදා රාජ්‍යසේවේ ගැබිණි සේවිකාවන් සේවයට නොක්නැදවන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් චක්‍රලයකයක් නිකුත් කළා. නමුත් මේ වර ප්‍රසාදය හිමිවෙලා නැති පිරිසක් අදවෙද්දි ලංකාවෙන්න. මේ මේ අදහස්ස අපි බලලා යලි සාකච්ඡාවටේකතුම. අපගේ කුසතුර සි දරවා මොහතකට අමත කරන අපි අකන්්ඩම සේවය මේ වෙනකල් ලබා දුන්නා. රට පවතින කොවි් වසංගතය හමුවේ අෙුත් රාජනි විධරණයන්ට හමුවන සාමාන්‍යය නිවාඩුවත් අපිට නොලැබෙන තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ විතරම නිවසන් අපි බැහැරවෙන්න අප ජීවිතය ගැනත් අපේ කුස තුලන්න දරු පටියගේ ජීවිතය ගැනත් මහොතකට අමතක කරලා ඉතාමත් කාරුණික විල්ලා සිටිනවා අපි ගැන සලකා බලන්න කියලා. ඇයි ඇම දිතුමිය මේ විදිට අමානුෂික විදියට වැඩග නෑ ඇත්තටම කාන්තාවන්ගේ වෙනුවෙන් හැමදාම පෙනී හිටිය කෙනෙක් විදිහට මම පෞද්ගලිකෝ විශ්වාස කරන මතිය තමයි මේ අයට ගැමිනි මාතාවන්ට අවශ්‍යනිවාඩු ලබාදියතුයි කියලා. ඉතින් ඒ කාරණය සම්බන්ධයෙන් සෞඛ්‍යමත්ත්‍යංශේ අදාල් නිලධාරී එක කතා කල්ලා මම තීන්දුවක් ගන්න බලාපොරොත්තුවෙනවා. ඇයි ඇයි මේ මේ ඉදිරිපත් කරනලාද රාජ්‍ය සේවේ. ගැබිනිි සේවිකාවන් සේවට කැඳවන් එපා කියලර ලද චක්ක්‍රලයකය සෞඛ්‍යමතේශයට බලපන්න නැද ඇමතිතු ඒ මේ බල නි මොකක්ද තත්වය කියන එක සෞඛ්‍යමත්‍යන්සේ අවාසනාවට රෝහල් පද්ධතිය ගෙනියන්ද ඉ සස්ලට කසාද වන්න්න දෙන්නේ න ට්‍රේනිිං එකේදී ඉ එතකොට ඒකොල්ලු එලියට ආවත් එක්ම පලවෙනි අවුරුදු පහායේද ගුරක් කලාවට දරුව කසාද වන්දිනවා ඉළඟට දරුවෝ හම්බෝයනවා. නසස් ලගින් මංහිතන්නේ සීයට අනු පහකටත් වැඩි අනු නවේකටත් වැඩිය ඉන්නේ කාන්තාව මේ ඒවැනි කාරනාද දන්නේ නෑ කොහොමඋනත් ගැබිනිවාතාවන් විදිහට ඔවුන්ට ඔවුන් වෙනුවෙන් පෙනී ඉඳලා අමාත්‍යශ නිල්ලධාරෙන් එක කතා කරලා ඒ තිීන්දුව ගණ්ඩ බලාපොරොත්වය. මොකද මේ තියෙන නව ප්‍රබේදත් එක් ගැබිණ මවරුන්ට තත්ත්වය ඉතම භයනකයි කියලා. මේැ විද විේච්ඥ මතල වෙන ඔබතුමේ මේ ගැනසු යාබලනවා කිය සහතිකයක් අද තුන් සයටට එත්ද. හොඳයි. අපි තවත් කෙටි විරාමක යොම වෙනවා ඉක්ම නිර්ම දලි. දත්තුන් සිය හැට සමකින් ඇමතුමිය දැන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමට ඇති හැකිියාව සම්බන්ධයෙන් කතාබහක් පසුගේ දිනවල නිර්මාණය වෙලා තිබුණා විශෂම මේ රෝහල් ධාරිතාව සම්බන්ධෙන් පැනැගේ තිබුණු ගැටලුවත් එක්ක විසේසධ්්‍ය කණ්ඩයම් ඉදිරිපත් කරපු යෝජනාවක් තමයි මේ රෝගලක්ෂණ අඩුවෙන් පෙන්වන රෝගීන් තමන්ගේ නිවස්වල තියාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියන කාරණය හැබැ මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් වන නිල චක්්‍රලේකයක් ෞක්කිේවාද්‍යයක්ක්ෂෙන්න්දරල්රයාගේෙන් බිම්මට මේ ෞඛක සේවකයන්ට ලැබිලනෑ. මොකක්ද මේ සම්බඳෙන් සැලසුමක් තියෙනවා ද අපි දැක්ක නියමු ව්‍යාපෘතියක් ක්‍රාත්මක කර කියන මේකතක ඉදිරිට අන්න සූ ධමක් යවා. ඕහ මෙහිමයේ. ඇත්තටම කලින්දු අපිට පුළුවන්නන් මේ රෝගීන් සියලු දෙනාම රෝහල්වලම තියාගන්න. අපි උත්සාගන්න එක කරන්න. මොකද ඒ රෝගීන්ගේ අනික්කයට රෝගය බෝවෙයි කියන සැකය නිසා. එතකොට ඇත්තටමම රෝහල් ගත කළ යුතුවන්නේ මේ ඉන්න ලෙඩ්ුන්ගෙන් සියට විස්සයි. සාමාන්‍යෙන් කොවිඩරෝගේ තියන අලුත් මේගේ තියන තත්ත්වත් එක්ක රෝහල්වල ප්‍රතිකාර ලබාදිය යුතු මට්ටමේ අය ඉන්න සට විස්සක් ීතර. තු න් කොච්චරතා කල් අපිට කිය ධන මිස් අපි වැර යනවා මට කිසි ලෙටකුත්නෑ ට ෙර ඉන්න දෙන්නඩ කිසිව ප්‍රශ්නකුත්න පිගෙන යිස් පිරිතාාවල වලට කිය ඇම්ිියලන්සල් යිල කොච්ච ට අසුවකම රෝග ලක්ෂණනෑ යට රෝග තයවාගල දන්නෙත්නෑ. හැබැයි අපේ රෝහල්වල ධාරිතාවේ ඇද කියලා කලඳ වගින් ඇහවන. ඇත්තටම රෝහල්වල ධාරිතාවේි භයනකම දත්වයකට අපිට ආවෝත් අපට හල්ල දැනට තියන එක හොඳට ඇති මොකෝ ප්‍රතිකාර ලබාදිය යුතු මට්ටමි. රෝගීන් ඉන්නේ දැන්ඉන්න ඉන්න රෝගී සංඛ්‍යාවෙන් සියයටට විස්සක් එත තයි රෝහල්වල පතිකාර ලා යතුමටම ඉන්න. හැබැයි අප සියලම රෝගීන් රෝහල් වලට ඇරගෙන යන්නේ අනික්කයට බෝවයි කියන්න එක පොඩ්ඩක් එහෙම වෙයිද කියන බයට. එතකොට අපි නමුත්. මේක නියම ව්‍යාපෘති අපි කළුතර දිස්ත්‍රික්ක පටන් ඇරගෙන දැන් කරගෙර යනෝ. දෙ අපි පුළුවන් තරම් උත්සාගන්නවා සෑම කෙනෙක්ම රෝහලකට ගෙන් එහෙම බැරිතත්ත්වයක් ඇති වුණොත් රකිසිදු රෝගලක්ෂණයක් නැතිඒ වගේ ඒ රේදාට තනියෙන් කාමරයක් ඒවගේම හොඳ වාතාශ්‍රීතියන හිරුවෙලිය තියෙන කාමරයක් ඒ වගේම ඔහුට තනියෙන් පාවිච්චි කරන්න පුළුවන් ැසිකිලියක් හෙමනැත්තන් ටයිල් එකක් හෙම තියන සනිපාරක්ෂ පාසුකම් තිබෙන කාමරයක් තියන විශේෂයෙන්ම ලෙඩරෝගන් එකන හෙම උනත් අවුරුදු හැටට වැඩි වගේ නොවනඒ වගේ විශේෂයෙන්ම දිය වැඩියාව කොලෙස්ටරෝල් ප්‍රේෂ මේ වගේ දේවල් අධිකරුදුර පීඩනයඒ වගේ දේවල් නැති ඉවැනි පිරිස් අපි නිවස තුළ තියාගෙන ප්‍රතිකාර කරන්න බලනො හැබැයි අපේ පුුවන් තරම් උත්සාහ සියලු දෙනා රෝහල් වලම තියාගන්න මොකද අප යුතුකම. අපි කොහොම හරි මේ අයව රෝහල් වලට ගෙනල්ල මේ රෝගය අපිට පාලනය කරගන්න පුළුවන් කියන ස්ථාවරය ඒ විශ්වාසය සෞඛ්‍යමතෝර අවිදිට මට තියනවා. ඒ තියෙන්නේ මේ රෝගය පැතිරීමේ ්‍යප්තියතිහා බලපුවා මංකිව දිශ්‍රික හතකට කන තාමත් තියෙන්න්නේ. ම කියන දිස්්‍රික හතකාටක හැම තැනම ලංකාේ නෑ අදඔය ලංකාම වැැහුවට හැම දිස්ත්‍රික්යක මේ රෝගීන් නැහැ ඉති ඒක නිසාම න නැති දිස්ත්‍රික්ක වලට යනක වලක් වන්න තමයි රටවැසීම වැදගත්වන්න ඕඒ එකද කක් කෙනගේ කියන දේනති මේ සංචර්ණ සීමා දැම්බමෑ තිගේලා කියනවා සංචර්ණ සීම පලාත්මටමින් දැම්මන් ඇති කියෙන මය සංච හ ෝ වැලද මියගිය සංක්‍යාව ගැන අප අවධහනයමු කරද්දී ඇතරින් ප්‍රතිශ්තයක් ගත්තට පස්සේ අවුරදු හැටට වැඩි අය තමයිියට හැත්තෑ අතරකට වැඩියෙන් මියගියාය අතර සිටින්නේ මේක තමයි මේ වෛරසයේ ස්වභාවය ලෝකයේ දත්ත ගත්තත් මේ ආකාරයටම සමානයි නිධන්ගත රෝග තියනය සහ වයස් ගතාය මේ වෛරසය හමුව එක්මනින්ම පරාජයට පත්වෙන එනිසා තමයි ලෝකයේ එන්නත් කරන සැලැස්ම මුලින්ම ගතාය සහ නිදන්ගත රෝගතියන අය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යමු කරන්නේ. අපි මහචරය මලික් පිරිස් මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කලා මං කැමති එතුමා අප රටේ එන්නත් කරන වැඩ පිළිවල සම්බන්ධයෙන් පළ කළ අදහසකට යොමු vaccine has not been targeted. At the highest risk groups, uh, which are the elderly and those with comorbidities. Of course, rightly the vaccine must target at healthcare workers, which are fundamentally important. They're a high-risk group. But next to that, in most countries, UK, USA, Israel, Hong Kong, wherever, the vaccine rollout has been systematic from the oldest population downwards. And if even this 6% of vaccine had been targeted to the high risk groups in Sri Lanka, the elderly and those with com comorbidities, we probably would have been in a better place now, at least in terms of protecting from mortality and ICU admission. Oh. <laughs> පිලිගන්න ගමන් මේ අපි එකක් ලෝක සෞඛ සංවිධානයෙන් අපට ලබා දුන්නන්නත් ප්‍රමාණය දෙලක්ෂ හට හතර හක් චක්හ ොවැක් පහස කමටඇති ලබා දුන්න ප්‍රමාය අපි ගැවේ හැටෙක ඩ පමයි. දෙවෙනි කාරණය අපි යම් කිසි එන්නත් ප්‍රමාණයක් දෙනකවානුව වෙනව කොට දැන් තුමා දැන් මේ කියන මතය අපි පිළිගන්න ගමන් ඒ ද වස් වල. අපට ුවමනාව තිබුණේ මරණ සංක්‍යාව බොහොම අඩුමට්ටමක තිබුණේ අපිට අවශ්‍ය වුණ මේ රෝගය පැතිරීම වලක්කගන්න. ඒක අපගත්ත තිීන්දුුවක්කෝ දේශපාලනනාකතය ගත තිදුවක් ලෙවෙේයි. වසංගතරෝග විද්‍යාංශයේ න අපට පෙන්නා දුන්න කාරණය තමයි මේ රෝගය පැතිරීම වලක්කගත්තොත් මරණත් අඩුවෙනවයි කියනවා. ඒ නිසා තමයි අපි තීන්දු කළේ වසංගත රෝග විද්‍යාංශය අපට ඉදිරිපත් කරපු කාරණය අනුව ඒ කාලේ. උඩාට ගහන් ඕන කියලා ඒක අපිට පැෙනීමකුත්තියනවා යම් කිසි විදිිය කොළම නග්‍රසභාව ප්‍රදේශවල ඇත්තරම ඒ දවස්වල මේ රෝගය පැතිරිනොකොට සමහර නිවෙස්වල හිටියේ දවල්ට වැඩ කරණ අය රෑට බුදියනවා. රෑට වැඩ කරණය දවල්ට බුදියන එකක් ගෙදර පිරිස් දෙක වැඩ කරන්නේ කට්ියයක් රෑ රැටයන්නේ වැඩ වෙන වැඩර රෑ රැකියාවට යනයි දවල්ට මුදිය ගන්න මුද ඔක්කොට මුදිය ගන්න දැන් නක්නෑ ඒ වගේ මට්ටමක තමයි හරිල ඇහිල් හිල්ල එක දිගට එක දිගට එක දිගට සමහර තැන්වල කොළඹ ජනතාව ජීවත්වෙෙන්නේ බොහෝම අතික ජනාකීරණ පලාාත් ඉ නමුත් මේ වැැක්ෂීන එක ගහපු හින්ද ඒ කාලෙට ඒක සාධානනයි නමුත් ඒ කාලේ මහාචාර්යතුමා කියන වගේ අප මේ වැඩි අවදානම් සහිත අය ඉලක්ක කරලා එන්නත් කරන වැඩ සටහන සම්පූර්ණ කරන්න උත්සා කරල තිබනා නම් මේ මරණ සං්‍යාවක් අඩු කරගන්න තිබුණ ලබ කාලේ බතුමතක ගෙනනේ මරණ මුල අපේ දෙවෙනි රැල්ලකාලේ මරණ අඩුයි කියලා ටියවෙලාව මේ දැන් ඉංගලන්තය ඇමරිකාව යුරෝපය ඒ වගේ රටවල් වල බෑ ඇතුමී මට ප්‍රශ්නයක් තිය ොකද තුන්සිය හැට වැඩ සරහනට ඇවිල්ලා. මේන්නත් කරන සම්බන්ධයෙන් ජනාධිපති කාරයසාධක බලකායක් ජනාධපතිවරයා අපිහිටවවා ිත් ීරතුන්ග මහත්ම ජධපති චේෂ්ටපදේශක තුමාව පත්කරා එහි ප්‍රධානීතනතුරට එතුමා මේ වැඩසරන්න ටඇැවිල්ල අපට ජාතික එන්නත් කරන සැලස්මක් පැදිලි කළලා යනුව පැහැදිලිවම හිටියේ සෞඛ්‍ය සේවකින් මුලින්ම එන්නත් කරනයට ලක් කරන ඉන් අනතුරුව ආරක්ෂකකාංශවල ඉදිරිපෙල සටන්රනාය එන්න කරනන්නේ ලක් කරන ඊට පස්සෙ හැට්ට වැඩි පිරිසට තමයි ප්‍රමුගතාව හිමිවෙලා තිබේ හැබැ අපි දැක්ක එන්නත් කරනය පටන් ගත්තට පස්ය පෝලින්ම් පැනල කිසිම ක්‍රමවත් භාවයක් නැතුව මේ කටය තුස්සරටයන ඇ කරුණු දෙකක්. එකක් හැටට වැඩියයට එන්නත් කරනය කියන එක වෙල දීර්ග වශයෙන් සාකච්ඡාවලට භාජනය කර භාජනය කරලා තමයි වසංගත රෝගන්ශය අපට කියෙද වස් වල හැබැයි එක කැෙමක් ැන මේ සතිකීපය ඇතුළත මේ සතිකීපය ඇතුලට ඇතුමා කියන කාරණය අපි සලකා බැලිය යුතු වෙන. වැඩිහිටියයට ලබාදීමෙන් මර්ණ සංඛ්‍යයා වඩුකර ගැනීමට පුළුවන්කමක් ලැබෙනවා. ඒක පිගන්න ගමන්. මංකැන එන්නත් කරනේ මුල් කාලසීමාවේදී. ඇත්තටමම අවුරතු තිහට වැඩි වැඩි පිරිසකට ගහපුුවම මේ පැතිරීම ලංකාව ඔබතුමාක වුවන් ඇරේ බිහේවරි එක බොහම අමාරුවයි මේ ඇගේ හැසරීම බලන්නත් කියලා ඇසිරීම. එතකොට අර ඉන්න ප්‍රමාණයෙන් වැඩි පිරිසකට එන්නත් කරනේ ලබා දුන්නොත් විශේෂයෙන් බස්නාහිට පලාාතේ අප රෝගය පැතිරීම. වලක්වා ගන්නට අපට පුුවන් කරෙක තමයි වසංගතරෝ ගංශය කිවේ එක නිසා එදා එකට සාධාරණයි කල මං හිතන නමුත් දෑ මේ කාලේ වන විට මොකොද එංගලන්තය මරිකාව එමනත්තන් යුරෝපය වගේ ලක්ෂ මිලියන ගනං මැරිච්ච මිලියන ගනං ලෙඩවෙච්ච ලෝකී රටවල්වල මුලින්ම්ම කළේ ඉස්සල්ලාම මැරණේ ක අඩු කරගන්න එක හරි ට රුද අසුව වැඩිය ම ල් ැ ට පස හැත්තට වැඩිය ට පසේ හැට වැිය මේ ගර ග දැන්කාලේ දත් අධ්‍යනයකරත් අපිත් ඒකම කරණන් සහරට මරණ අඩුකරගන්න තිබ්බා කියන තර්කයත් යමකට ඒගේ මටට ්‍රස්විිෂ කියලන ඇමතුම එන්නට ගැන කතාකරදි බොහෝ විට මේ වෛ්‍ය විද්‍යාත්මක අපිට ඇහන දේ තමයි අපි කියවන දේ තමයි. එන්නතිෙන් සිද්ධ වන්නේ සංකූලතා පැමිණීම බොහෝසයින් අඩු කිරීම එත්තකම මරණයට පත්වීමේ හැකියාව බොහෝසන් අඩු කිරීම ඔබ තුමිය කියනවගේ පැතිරීමත් යම් තාත් දුරට අඩුවන්න පුළන් මුත් අපි දක ජයවර්දර පුර විශ්විදාලේ හාචාරය නනිලික මලවිගේ මහත්මියය පවාක් කියන මේන්නට ගැහුව කියලා තව කෙනෙකුට පතුරුවන්න බෑ කියලා පිට එන්න බ විශ්වාසයක් එහෙම සීයට සීයක් කියන්න බෑ එන්න තක් ගැව්ුවයි කියලා පතුරෝණක වෙන්නමනය කියන්න බෑ බැයි එන්න තක් ගහන එක මූලික පරමාර්ථය තමයි ප්‍රතිදේහ යාගේ ශරීරය තුළ ගොඩ නැගී. ගැත්තං එයාට ඉන්ෆෙක්ෂස් ගති නත් ඔහු රෝගය ප රෝගය පතුරුවන්න ඔහු තුළ ඇතිවෙන වෛරස් ප්‍රමාණය වරස් ලෝඩ් එක ඔහුගේ ඇගේ හෝ ඇගේගේ අඩුවෙනවා. නමුත් ඒක ඉරගැහල වගේ කියන්න බෑ මේයගෙන් පැතිරෙන්න්නේෙම නෑෙල හැබයි පැතිරෙන්න්න ප්‍රමාණය අවම කර ගැනීම සඳහා එන්නත්කරනය මරණ අඩුකාලයක එෙම නැත්තං ඔය දියුණු රදියුණුයි කිය හැම රටකම ලක්ෂ ගනම් මැරුණනේ මිලියන ගනන් ලෙඩවුණානේ තොට ඒ කාලේ ඒ අය යොදාගත්ත ඒ රටවල්ලල ඒ හැසිරීමත් අපි දැක්කනේ එතකොට ඒ ඒ කාලේ ඒගොල්ල යොදාගත්ත එකම අපි කළ යුතුයි කියලෙක් නෑ හඒ ඊට වඩා යම්කිසි මට්ටමක සාර්ථකවාවයකට මේ ෝක වසංගතය තවමත් අපින්න. ඒඒක නිසා අ ලෝකයේ මංකිව්වේ ලෝක දත්තගත්තං මුළු ලෝකයේම ගත්තොත් ලෝක ජනගානයෙන් මලියනයකට මරණ හාරසිය පණස්සයක් සිද්ධ වෙලා තියෙන. මිලියනයකට මර මුළු ලෝක ජනගානය ගත්තත්. එදි ඒක නිසා හැබැයි මේ වෙලාවේ මං විශ්වාස කරනවා. අපි මලික් පිරිස් මැත්තුමාගේ මතය සලකා බලා තුමාය වෙද්දී හැටට වැඩි අය සඳහ එන්නත් කරන ලක්ක කරලා තියනවාද. සලකා බලලා අපව සාකච්ා කළ යුතුයි කියල මං විශ්වාස කරනවා ඇතුමාගේ කාරම කල න දැනට එන්නත් කරන අප දැනට අපි සතුව තියනෙවා ද අප එන්නත් කරනය කරන්නේ තියකුටන. ට ඒ තිහෙ ගුඩ කරනක යම්යම් කාරනාතියනවා ගාමන් ෆෙක්ට්‍රිස් ොඩක්තියෙනවා ගමන් ෙක්ටිස් ල්ල සහර බස්නාහිට පලාති වගේ ගහනකොට ඒ එන්න ගොඩක් තරුණ ක්ඩායම් ඒයකින් පත්‍රමුක් භාබහම භායන කලෙස සිද්ධ වෙනවා. තිවැනි කාරණා සියල්ල සල කළ බලල මේක හැම එකක්ම ස්තිරණෑ කලින්දු. අපිඒඒ මතවන් සහ සියලු වෛද්‍ය විද්‍යාත්මකද දෙේවල් එක සාකච්චා කරලතමඇ අපි තිේදු කරන්නේ. හැබයි අපි නිශ්චිත වශයෙන්ම. රෝග වැඩිපුරොම තියන දිස්්‍රික්කවල වගේම රෝගය ඒ දිිශත්‍රික්කවලත් වැඩිම රෝගය තියන සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසවල. ඒ ඒ වෛද්‍ය කොට්ාස වැඩිම රෝගීන් සිටින ග්‍රාමසවා වසම තුළ තමයි සිද්ධ වෙන්නේ ඒ වැජි දැන්ම් පහුගේදවස් වොල රත්මපුර දිිශ්්‍රික්කය තිබුණා ඊය තිබුණා අද තිබුණා ඒත් ම රත්ම පුර දිස් ්‍රික්කය ඇමිටිය. රත්ම පුර වයාාසන වල විද්ධතින් හරි සතුටු ඒ කියන එකම රෝගියෙක්වත් එක එන්න තක් ගන්න ආපුකෙනෙ මනිත්තු විස්්කට වඩ රස්යයාද ගක් ව න ඔය ය කියන කතම අපි ඇමිලිපිටේ ද නිරීක්ෂණය කර ඇතිතුම ැ රටේ ත්ව ඕකනෙ මයිදන්නේ. බොහෝ විට අපිව බලාගෙනන්න ප්‍රේක්ෂක ජනතාමයා අගොල් පන්න ෑනේ හොඳර යනවා අපි පෙන්ල ඇ ඇ නත් දැ රත්පුරේගිය තැ ය කතා කරට පස්ස ඇමති තුමිය මේ එන්නත් කරන වැඩ සටහන පිටි පස්සේ එන්නත් දෙදහස තියන තැන්වල පදහසකට වැරි පිරිසක් ඇවිලපුලන්න යතාර්ය මුලද හෙම වුණ හරි මුලදිය එහෙම වුණා හැබැයි දැන් අපි හැම හැම තැනකම සිද්ධ වෙනකොට අපි දීල තියෙනවා ටෝකන එකකේ කියන්නේ රෝගිය ඒ ඒ ටෝකන් දෙන්න කියල්ල යම් ගැටුත්ඒ ඒකවිෙනක් එහෙම එහෙම එකක් දෙක් වෙනකොට ඒක තමයි පෙන්න්නන්නේ ැ කොරුුණෑගල ගත්තත් මාතර ගත්තත් ගාල්ලගත්තත් රත්න පුරගත්තත් හරි අපි එගොල්ලන්ට දෙනවා ඒ එන්නත ලබාගන්න පුද්ගලයාට Uh, मैं दव से මේ වෙලාවට මේ මධ්‍යස්ථානයට එන්න කියලා. ඊට පසේ හටත්ඒක පුරුවන්න යම් කාරණාවගයක්තියෙනවා පවුලේ විස්තර ඒ සම්බන්ධය එන්නත් ලබාගන්න ඒ ෙදරට ඒ දුන්න ඒ ෙර න්න තියෙකුට්ේක න ටික ටෙලිෆෝන් නම්බසේ ගේදවල්තල ග්‍රමල දරග සල්ලෙක් ගල යි ල්ල පැ කාර ප්‍රාදේශයලඒකම් කාලකම්ගේ සසිල්ල එක ගහපු කොලේ ඇරගෙන එඩෝනි චන්දදානවාගේ චන්ද අපි ඇතුළට ගන්නේ. චන්දනාමලේකනයේට අනුව. හරි දැන් චන්දනාමලේකනයට අනුව ඒ ග්‍රාමසිය වසමේ අපිත ඒ කිය ග්‍රාමසයව වසමන ගත්ත ප්‍රතිශ්වික කො අරි ැක ගහන්නේ. ඒ ග්‍රාමසයා වසමේ ඉන්න. අය චන්දනාමලේකනයට අනුව තමයි ඇතුළට ගන්නේ ඊට ඉස්සල පාදේශලයකම්ගේ සල්ල තියනට කාඩ් එක ඇරගෙන එන්න ඕන යාට නිශ්චිත වෙලාවක් දීල තියනවා දවසක් දීල තියනවා ඔබතුමා එන්නකො දැන්ම ස්ර නවල බල ඔබතු සදහන් කරනය ිය පායෝගිකව විිමටව නෑ කවිද ඕගොල්ලප කොත්තනක හි පෙන්නුව තිබ නිසා හරි පුරුණය කල පිළිවෙලට සිදධවෙච්ච විදිය. ග අපි පෙෙන වැරදිට සිදධවෙ ඉවරදි කරන්න දකින එචේ ම ඇ දෙගෙන් දැක දේන රත්නපුර ැන් කියක ළමයි මේ ලස්සන කීබෝඩ්තියාගෙන ෙවනැත්තං වන්මෑන් ෂෝ ගැහු කියක් ගැහුවද නමුත් නමුහග ඉඩ පට කියන්නේ කී දෙෙනෙක් මම යන බොහෝ තැන්වල මයි ඒ ගමේ ළමයි ඕගන්න එකක් ගල සින්දු කියනවා මිනිස්සු පේලියට ඉඳගෙන ඉන්නවා පුටුවල. ඒ සින්දු අහාහිඉන්න මිනිස්තු විස්්සකට වඩායගුලු රස්තියාදු වෙන්නේෙනේ අපපුුවන් ඊගොල්ලන්ට ක්සිිනේටර්ස්ලා සමහර තැන්වල හිටිය අටට දෙ දහ දෙන. එතකොට එන එනෙ කෙනා ඒ තැංවලට යනවා ඒය වැැක්සිී එක ගහ ගන්නවා. තමන්ගේ කාඩ්ඩක් ලියනවා යනවා. ඉතින් ඒක ප්‍රත්නපුරේ මමනං රත්නපුරේ අප අපි රත්නපුරේ යෝගක ප්‍රශ්යට කාල න මුල්ලද එහෙම යම් ප්‍රශ්නයක් තිබුණ තුම පිගන්න ස ති මුලද ඒ ප්‍රශ්ය තිබුණ හැබැයි දැන් හැම දිස්ත්‍රික්කයකම අපි ස්ට්‍රීම් ලයින් ගලද ෙන්නේ ඒක නිසා දැන් හැම ප්‍රාධේ අපිකට ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂෙන් මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අමතක වුනොත් කියන කාරණය මෙතන්දි කියාගඩ විශේෂෙන් සෞඛ්‍ය සේවේ කටයුතු කරන්න සියලු දෙනාට මගේ ගෞරය පුද කරන. ඒකම මේ වෙලාවේ රාජ්‍ය පරිපාලන යන්ත්‍රය. දිසාපති තුමල්ලා. ප්‍රදේශය ලේකම් තුමල්ලා ඒ වගේම මේ ග්‍රාමීය කමිටුවර් දිනේ වෙලාවයි දීපටයට ග්‍රමිය කමිටුවර් අර ප්‍රදේශය ේකම්ගේ කොේයරගෙන ගයක් ගානය කිහිල්ල මේ ගම් මණ්ඩිවල්ට වෙලාවල් දීලා ඒ ඒ කොලේ් තියනයි විතරයි එන්නේ කියලා රිජිට්‍රේෂන් එකක් කියලා දනාමලේකන අනුව වැක්සිනේෂණ ගයන් හැරි එතකොට මේ මුලදදි සිද්ධ උනායම එකක් මංක නෑ කියන්නේ නෑ මුලදී කොළොඹ ගනකොට හිම ප්‍රශ් ඇතිවුණ දැන් ඒ ආකාරයට වෙන්නේ නෑකල. අ පෙරේද නාරහිට පිට අභ්‍යරාමේදී අර විශාල පෝලිමක් ඇවිල්ලා මේයි පොදිකමින් එන්නක් දාන්න නෑන එත්තන කල්ලින්ද සෞඛ්‍යමාත්‍යංශය අනදනුමක් ඇතිවෞ්‍ය අනුදනුන් නැතුව කොහමද ඒ මයි අපිටත් තියෙන ප්‍රශ්නය පෝඩක් ඒ ඒ හවස පහහමාර වෙනකං. රතරස්වාමන් හන්සේ මට කතා කරනවා. උදේ ඉඳල. හරි එතකොට එතන කිසිව වෙලාවක සෞඛ්‍යමාත්‍යංශෙන් එන්නත් ලබා දෙන බවට තීන්දු කරලා අපි ගත්ත ක්‍රියාමාර්ගයක් හෝ ඒමත් නැත්තන් අප අනුදනුමකින් නෙවෙයි සෙනගාවි. හරි? හම මන්දන්න ස්ෝමින්න් වහන්සේ වැැක්සින් දෙනවා කියලා එන්නත් දෙනවා කියලා මිනිසන්ට අපේ ගෙදර ඉස්සර මත්‍යත් වකෙන කුත් මට පිල ලන එකක මමාතතික්ක විල්ලකව පෑය පහක් හිටිය කියල තන කියල්ලා හිටගෙන ඒක මේෞඛ්‍යමාත්‍යංශයෙන් ඇට කියර අප අනු දැමින් ච්ච දක්නෙවයි. මිනිස්සුටිකට එන්ට කියලා ඊට පස්යේ වක්සින් ඉල්ලනවා ඉති ඒක ඇවිල්ල වෙනම වැඩ දැගේ. ඒ අනු ඉස්සරට අපිට කැඳවීමකර තන්නක් කරන සිදධනගේල අපි මුලින් ොහන් වන මේ සෞඛ්‍යමාත්‍යශය කරනකද වනකවර කන ේ මිනිස්සුට පුලුවන් ගල්ලගේ දෙෙටු මගේ දෙටවනත් පල්ලිමේතු මන්තී කෙනකටත් එට කියන්න පුුව ඇ විල්ලතති හම බෑන හො සී කන තැන් තිෙනවන මහනුවර දිස්වක්කේ එන්නත් කරනය බොහො මඇතකදී ආරම්භ කලා දැන් අදත් ක්‍රියාත්මක වුණා. පුට්ක් ව එන්නත තමයි මහනුවර දිස්ශ්‍රික්කේ බාදන්නේ දැන් අර ඔබතුමිය කියන විදර බොහොම පිළිවල්ට පෝලිමේ විල්ලා විනාඩි විස්සක්ත් ප්‍රමාද නොවී අි මේ තොරතුරු පත්ත්‍රිකාවක් පුරවලා එන්නට ලබා ගෙන යනවානේ ඒ අතරවාරේ දපු තොරතුරු පත්‍රිකාවේ බොහොම අපූරුකාරණයක් සහන්නය වවාද මහනුවර ස්්‍රික්කේ පට්නිික් වී එන්නත තමයි ලබා දෙන්නේ ස්පට්නිික් වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙම. කියලා සල් එකකින් මයිතන් අප ප්‍රේක්ෂකෙන්ට දකින්න පුලුවන් සීල් එකකින් ගහලා අත්සන ලබා ගැනීමක් සිදු කරනා ඇම තුමිට මට දෙන්න පුළුවන් බුද්ටම ප්‍රදර්ශනය වන්නේ නැහැ. නමුත් මයිතන් අපි ප්‍රේක්ෂකෙන්ට පෙන්නුව මේ මේ මුද්‍රාව සකස් වෙලාදින ස්පුට්නිික් වන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමට වුවද මම කැවැත්තෙමි කියලා දන්න දිියටන එන්නනති මාත්‍රවා දෙකක් ලාගන්න ොනේ මෙම කහමදරම ති තුමිය ජනතවගේ අත්සනක් ලබාගන්න සමහර වෙලාට මෙහමයිදැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා මේ රටේර ලෝකයේ තියන වැැක්ෂීන්වල තියනෙ මනත්තන් එන්නත් තල තියනෙන හිඟ භාවය නිසා. ය ලෝක සෞකි සංවිානය අපිට න ග න එන්න ලියන හරක් තර. හැඒ ඒ දෙනව රටේ ජනගානයෙන් හතරෙන් ඒකට වැැක්සිීන් ලබාදියතු පිරිසෙන් හතරෙන්ඒකට වැැක්සින් දෙවා කියල කිවන කියලා මමත් අස්සං කරලා අපෙන් බලකට් කවයෙකුද්ගත්තන්නේ මේ වැැක්සිීන් එක ගහලා මිනිසුන්ට අම්කිසි ප්‍රශ්ණයක් වුුණොත් ඒකට වග කියන් ඩෝනි කියලා ඒ වගකීම පවා මම ඇරගෙන මම අස්සංකරානේ ඒ ලෝක සෞකිසං විධානයක් එක හැබයි ඒවා මොනවසං කලාත්. බ ලකක් සංවිධානයයට අපි දෙනවාක වැක්ීිට ලබ නෑන අපි හම්මුණේ දෙ ලක්ෂයට අතර දාහයි මේ ලෝකයේ දියුණු රටවලට අතද වැැක්ෂීන් හම් වෙන්න කඩින් කඩ ඒ ගැනු මේ අ්ඩුව ගත තීරණයත මේක මම හරියටම දන්න නම් හැබැ මෙහම එකක් මට කියන්න පුළුවන් ඉතින් පළවෙනි මාත්‍රාව හරි ගැහුවොත් වැැක්සීන් එකේ පළවවෙ ස්පට්නික්ක විශේෂෙන් ම ගත්තේ ස්පට්නිික හරි එතකොටට මට මට ලබා දුන්නන්නේ ස්පට්නිික් කෙන්න්නත ඉති මේකේ මේ දෙවිනි මාත්‍රාව ගත්තද දෙවැනි මාත්‍රාවක් ලංකාරතා වාවිනයන හරි එතකොටට නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තිබ්බා මේ රෝගය මරධනය කරන්න ඉක මාත්‍රාවක් හරි ජනතාවට දෙන්න පුළුවන්න්නම් ඒක සුදු සුයි කියල ඒ වුනට මෙහෙම මෙම අත්සනක් ගැනේ මම පළමුක උන්න එඇ දෙවැනිුණත් ගන්න ති දෙවැනිිය කපුුණුත් කැමදී හොඳයි ට विरामයක් लावादन एक म में अ ඔබ නැवदात तूनसी හැට सम. ඇතු ඇස්ට්‍රසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂා හයකට පම නාසාන සංඛ්‍යාවකට දෙවැනි මාත්‍රාව මේ වෙද්දී අහිමි වෙලා දේන මොකද ඉන්දයාාව සීරම්ම යතනය ඒ අපනායනය තාවකාලික ක වත්තිට මත්ක් නමු දැන් ඉදාව තියෙන ත් එත් එක් අදහට මේ එන්න අපිට ලැබේ කියලා හිතන්න හැකියාවක් නෑ. තු මේ ජනතාවට දෙන්න පුළන් විසදුමමකදද පිට. මේමයි දැන් අපි ලෝකයේ රටවල් ගණනාවකට. මේ ඇස්ත්‍රසෙනකා එන්නත ඉල්ලල තියෙනවා. ගැේ ඒ අය ගාවා කැනේ ඔස්ට්‍රේලියාව ජර්මනිය ඒවගේ ප්‍රංශය ඉස්්‍රයිලේ වගේ රටවල් එක අපි රාජ්‍යතාන්ත්‍රකමට්ටමින් සාකච්ඡා පවොත්තල. ඇස්ත්‍රසෙනකා එන්නත ඉල්ල තියනවා. ඒ අය ගාව වැඩිපුරවා ඕව බුක් කල්ල තියෙන නිසා.වගේම දැන් ප්‍රංශය වගේ රටවල් අපිට දැනුන්දීල තියෙනවා. ඇස්ට්‍රසනිකා නිෂ්පාතින් සමාගමින් එකගතාවේ අපිට ලබා දෙනවනං එන්නත් අපිට දෙන්නත් පුළුවන් කියලා මුොකද ප්‍රංශය එන්නත් විසි කරන්නේ යනවා කියලා මේ වෙදදිවාර මොකද ඒගේ ඩේස් පනිමින් පවතිනෝ. ඒනිසා ඒ නිසා අපි විශ්වාස කරනවා අපට මේ ප්‍රමාණය නොයකුත් ආකාරයට රජය උත්සහගනිමින් සිටිනවා. එනිසා මේ ලක්ෂ හය ස්තට්‍රසනිකා ගත්ත ලක්ෂ හය අපට තවමත් බොහෝද කියන්නට අමාරයිැ සිද්ධියවා සිද්ධ වෙනකං. නමුත් මට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ අපි ගෙනියෙන ක්‍රියාමාර්ගත් එක් මේ ලක්ෂහය අපට ලංකාවට ගන්න පුළුවන් කියන. දැන් රටේ ජනතාවගෙන් සට හැටක ප්‍රතිශතයක් එන්නත් කරනය කර ගැනීම තමයි ආණ්ඩුව අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. පිදන්නවා මිියන තිස් දෙක ප්‍රමාණයක් එන්නත් මේ වන විට අපිට ලැබෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා කියලා සෞඛ්‍යංශ සදාහන් කරනවා. ඔොන කාලයක් ගත වේ කියලාද මේ වෙදදි නිර්ණය කරලා තියෙන්නේ මේ අපේ අපේක්ෂිත ප්‍රතිශතය එන්නත් කරණය කරලා අවසන් කරා මේදැන් අපි ජනින දෙසම්බවෙන්න ඉස්සල මේ රටේ ජනගානෙන් සියට හැටකට අපි අනිවාරෙන් එන්නත් කරන සහතිකයක් ලබාද ඒ හන්න යන මේ වසර අවසන් වෙන්න කලින් මේ අපේක්ෂිත සංක්‍යාව එන්නත් කරන කරන්න පුළුවන් පුළුවන් ඒ විශ්වාසය අපිට තියෙනවා මේ වෙනවටත් මිලියන හතලිස් එකක්. එන්නත් මාත්‍ර සම් ගෙන්වා ගැනීමට අපි ගියසුම් ගත වෙලා කිියසුම් ගැන්නේෙ අපි ඒ ඇත්තික ගියවසුම් ගත වෙලා තියෙනවා තම ඕඩර් ස් පලස් කරලන එ කටයුතුත් එෙක් විශේෂයෙන් අප සිනෝෆාර්ම්ක් සිනොෆාම් එන්නත අපට පොරොන්දූ පරිදිම චීන රජය විසින් අපට දකින්දිට මල බාදේනවා ඒවගේම ෆයිසන්න තත් එක්ත් ඒවගේම ස්පෘට්නිි කෙන්න්න තත්තෙක් ඒවගේම ජොන්සන්න් ජොන්සන් එන්නේ මාරයකේ අපේ අෞෂධ නියම අධිකාරිය පිළිය අප පතිංච කරන්න ක හතු කරග ියන ඔයයාගේම බාරත් බයෝ ටෙක්ෂ සිනෝ එක් කියන. එන්නත් ලෝකයේ හදන අනි කෙන්න්නතු අපි ලියාපාදිංචි කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනො ඉතිගේවාගේම සිනවැැක් එන්නට ලංකාේ නිශ්වාධනය කරන්න අත්යම්කි සුදානමක් තියෙනටය නිසා මේ අවුරුද් අවසානවීමට පෙර ලංකාවේ ජනගානයෙන් සියයට හැටකට එන්නත් ලබාගෙනීමට සුන්සුකම් ලබනායගෙන් සියට හැටකට අනිවාරය මේ වනවිට එන්නත් මාත්‍ර මිියන හතලස් එකක් අපි ගිවිසුම් ගත වෙලා තියෙන නිසාට එන්නත් කරනය කරන්න අපි කරනවා කියනක මේ වෙලා මතක් කරන්න එය එසේ වෙනවාන ඉතාම සුබ ට්‍රෝඩතියක්. කොමුණත් එන්නත් කරනය සම්පූර්ණ කරන තෙක් කැමතිතුමිය. අපිට සිද්ධ වෙන මේ වෛඩස ්‍යාපතිය පාලනය කර ගැනමින් සමාජයක් විදිට ඉදිරිට යන් පුරවැසියන් විදිට අපිටත් විශා වගකීමක් තියෙන. අ්ඩු විදියට අණ්ඩුවටත් වගකීම් කොටසප පැබරවා. දැන් හත්ව නිදා මේ පණවාතියන සංචරන සීමාව ලිහිල් කිරීමට ලක්වීමට නියමිව තියෙන අය දික්කරනව ැද අන්ඩුව තරණයක්. නමු දැන් මේවන විටත් දනික ආසාධතෙන් දහස් පන්සකට වැඩි සංඛ්‍යාවක් වාර්තාාවීමත් එක්ක මේ විද්‍යාත්මකව දින දාහතරකට පණවපු සංචරණ සීමාව ලිහිල් කරද්ද. මොනවගේ මට්ටමකින් ය ලිහිල් කරන්නට පුළුවන් තවදුරටත් ඉතාම දැඩි රෙගුලාසිත් එක්ක නේද අප මේ සමාජය කටතුුවට අවස්ථාව ලබ දෙන්න සිින්දවෙන්නහරි සාකාචවද විද ආ්ඩුව තියෙන් මේ සම්බන්ධය ිහි කිරීමම්. ඇත්තරම තවත් දින ගණනාවක්තියනවා ඒතත්වත් එක්කම තම අප කල්පන කරන්න ඕනිෙක ඉවගේ ආකාරයෙකට ද පීළඟ පියවර යායුත්්‍ය කියලා. හිතිං හ හ තක්තියනවා. ඒකත් එක්ක බලලහිටන් රටේ තියෙනවශ්‍යතාව යනුව වසංගත රෝග ඉද්‍යාංශයත් ඒවගේම වෛද්‍යන්සත් අපිට ලබා දෙෙන උපදෙසන්න වූ තමයි අප ඒකාරයට තින් ඒකාරට තියෙන කරන්නේ සමහරලාට දිස්ත්‍රික්කවල සමරලාට පලාත් අතර සංචරණ සීමා සහ අපි අපි දැනට පවත්තාගෙන යන මෙතෙක් පවත්තාගෙන ගිය සීමත් සහිතව අප ඉදිරියටටුතු කරන්න බපොරොත්තු වන එක වෙලා ඒ වෙලාට බලන්න. හොයි අපි බලාගෙන ඉන්නව මනාද ආණ්ඩුව ගන්න පියවර කියල කෝමද මේ සංචරණ සේීමල් ිහෙල්වෙන්න කියලා මයිතන්නේ ඉතාම කාරය බහුල මොහතක තමයි අමාත්‍ය තුමී ආදාපිත්තැක එක්කුණේ මයිතැන වසරකට වැඩිකාලයකින් පස්සේ තමයි සජී දේශපාලනක සංවාධයකට එක තුන අපි බේවින්ම තුූතිවන්ව වෙන ඔබතුමේට අද තුන්සිය හැට සභාගීම සම්බන්ධයෙන්. එවගේ අපි මතක් කරම අන්තිමට අප සෞඛ්‍ය සේවකින් ආරක්ෂ කාංශ එවිතරක්නමයි. අපේ මේ ක්‍රියාන්වීතයේ නියලිලා ඉන්න සියලුම දෙනා රට වෙනුවෙන් නිතාම සවවිශාල කාර්යභාරයක් කරමින් ඉන්න ම විශවාස කරන සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට ඕුන්ට වචනයක් කියන්න මම ඔබතු මීට අවස්තාවක් යෙන් මම මේ සාකච්ඡා අතරතුරේත් මං ආය වෙලාවක් කරගෙන බැදදිත් ස්තුතිකර මුොකද මංඒ කළ යුතුයි. විශේෂයෙන්ම සෞ්‍යස සියලුම කාරය වන්්ඩලය මේ කරන කැපකිරීම මම අත්විඳපු කෙනෙක් සෞ. ගය හැච්ච් කෙනෙක් විදිහට ැඩිසත්කාර ඒක මම මේ ලෝකය හැරදමා යන බව දැන දැන ඉටය අවස්ථාවේ ඒ වෙලාවෙ ඉඳල් ඒ වෙලාවේ වඋනත් මට ලැබිච්ච අදදකී මර සෞඛ්‍ය කාරය සහයක සහෝදරියෝ ඉඳල විශාල රෝගීන්ගේ මු ලෝගීන්ගේ සියලු දේවල් කර කිව රෝගයා සේදීීම පවා කරන්නගේ ඔවුන් සිම ප්‍රශ්නයක් ොවගේ ඇවිල්ල පිට කියන්නේ ස්ක එකක්වත් දාන්නෙපා අපි පපි ඇඳල ඉන්න. ඒතුකොට බොහොම මට කියන්න බැහැ හැමදේම ඒ අය මොකද බෙට් පෑන් එකට යන්නේ. කතා කරගඩ බෑ හුස්මගණ්ඩ බෑ බාගදා අසූච මුත්‍ර යන්න එක ේතුර මුත්‍ර වෙනවා මයින්න ඒවා වි කරණ්ඩුවන් මුන්න තරම් කැපකිරීමගේ සේව කියෝ කරනවා අධාර. මේක අතුගාන ළමයාගේ ඉඳලා වසිකිිලියෝ හෝදන ළමයාගේ ඉඳලා. ඒ සියලු දෙනා මේ සහෝදරයන්ගේ ඉඳලා ශේෂඥය වෛද්‍යතුමාල යනකං. ඒ තමන් ගැන හිතන් නැතුව. ඒ කරන කැපකිරීම දෙවිවරු ඇත්තරම කියරවන. ඉතිං ඒ වගේම ත්‍රවිධ හමුදාවේ අපේ හමුදාපත්තුවා ඇතුළු පහලට ගන්න සියලුම පොලිසිය ඇතුළු ඒ සියලු දෙනාම මේ කරන සේවාව අපේ ෆිල් දෙකේ ඉන්න සමාජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවුල් සෞඛ්‍ය නිලධාරන් මේ එන්නත් කරනේ බහුතරයක් එන්නත් කරන්නේ පවල්ෞ පවුල් සෞඛ්‍ය නිලධාරීන් සමාජන සෞඛ්‍ය පරීක්ෂව. ඒ වගේ මේ අත්‍යාවශ්‍ය සේවාවල නියරෙනයි.සිබ එක බස්සක ලවන සහෝදරය වෙන්න පුළුවන් වයිරස් ලෝඩ් එකක් නක්ග ගැන බස්ෙ එකට නගෙනවා මේ බස්ස එකකට මිනිසු නගෙනවා ය තවකට්ටියක් බහින වරාය ගුවන් විදුලිය. ස වරාය විදුලිය ඒවගේ මාර් මේ වගේ අත්‍යවශ්‍ය සේවාවල් මාර්ග හදනාය අපිට හයිවේකයේද ටිකට්ක දෙන ළමයයාගේ ඉඳ ලම රිස් එකක් කරගෙන කරන්න. ඒගේ රට දවාගන්න අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන ඒ සියලු දෙෙනට අපේ ගෞරවය පුද කරනවා. අපි දැඩි විශ්වාසේකින් අපි කටයුතු කරන අපේ රට මේ තත්වයෙන් අපිට මුදාගෙන අපි රට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන අපි යන ගමන ලෝකයේ දියුණු රටක් බවට අපට පත් කරන්න යන පරම පිවතුරු ගමනට අපට ඒ කටයුත්ත කරන්න පුළුවන් බව දැඩිසේ විශ්වාසය තබාගෙන මම සිල් දෙනාටම ස්තූති කරන්න. ඔබතුමයට ැදවරක් බෙවිම ස්තුතිවන්වෙනවා අද සාකච්ඡාවට සභාගිවීම සම්බන්ධයෙන්, අපි අදට තුන්සිය හැට සංවාධයෙන් ඒත් එක්කම සමුගෙනයන්නට සූදානමින් සිරින්නේ. ලබට සතියේත් අපි සුපුරදු වේලාවට ඔබ හමුුවෙනාවබට සුබ සතිහා.